Pena. මිෂෙල් ඔයා ඉන්නා නේද? ඕ මෂා ඉන්නවා. මේ මාව නිකන් හරි ඩිස්කනෙක්ට් වුණොත් කියන්න මට මැසේජ් එකක් දාන්න. කලිනුත් හරි. හරි හරි. මම පටන් ගන්නද? හරි අමාශ රෙකෝඩ් වෙනවා. හරි සර්විස් ප්‍රොසෙස් මේකෙදි අර 7 පීස් වල අනේ එක එකක් තමයි සර්විස් ප්‍රොසෙස් කියන එක. මේකෙදි කතා කරන්නේ සර්විස් ප්‍රොසෙස් එකක් කියන්නේ ආකිටෙක්චර් ඔෆ් සර්විසස්. ඒ කියන්නේ දැන් කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් අපි ගත්තොත් සර්විස් එකක් කියන්නේ ඒක එක්ස්පීරියන්ස් එකක් නේ යාළ ලැබෙන එක්ස්පීරියන්ස් එක. අපි ඕගනයිසේෂන් එකේ පර්ස්පෙක්ටිව් එකෙන් යාළගේ වීව් එකෙන් බැලුවොත් ඒතර සර්විස් එකක් කියන්නේ යාළගේ වීව් එකෙන් අර කස්ටමර්ට අවශ්‍ය එක්ස්පීරියන්ස් එක දෙන්න ඒ ඩිසයර්ඩ් එක්ස්පීරියන්ස් එක දෙන්න යාළා ඒ යාළගේ සර්විස් එක ඩිසයින් කරන විදිය මැනේජ් කරන විදිය තමයි මේ कस्टमर के पत्ते सर्विस से क्या ने एक तो हम इतना आर्किटेक्चर का केला किया ने क्या ने गुलो अरे अरे डिजायर एक्सपीरियंस का दिन ना डिजाइन करने विधि मैनेज करने विधि इट पास से प्रोसेसेस डिस्क्राइबिंग द मेथड एंड सीक्वेंस इन विच सर्विस ऑपरेटिंग सिस्टम्स वर्क मैं क्या दिखिया ने दें एक एक दें वो सिस्टम प्रोसेस से क्या थी ना एक एक लेवल लेवल सर एक एक इन्ना है ना ප්‍රොසෙස් එකක් වුණාම ඒකේ එක එක ලෙවල්ස් තියෙනවානේ එකින් එකට යන අන්න ඒ ලෙවල්ස් මොනවාද ඊළඟට ඒවා සීක්වන්ස් ඒ කියන්නේ පිළිවෙලකට තියෙන්නේ ඒ වගේම ඒවා ඒ එක එක දේවල් ඒවා ලින්ක් වෙලා තියෙන්නේ එකිනෙකට අර කස්ටමර්ගේ වැලියු එක දෙන්න එක එකට ලින්ක් වෙලා තියෙන්නේ සීක්වන්ස් වේ එකට ඊළඟට පුවර් ප්‍රොසෙසස් පුවර් ප්‍රොසෙස් එකක් තියෙනවා නම් අපි හරියට ඒ ප්‍රොසෙස් එක ඩිසයින් කරලා හරියට මැනේජ් කරලා නැත්තම් एक फ्रंट लाइन एम्प्लॉयज लाटा तैयार लगे जॉब बे कहरी इट करेगा ना बेरी है ना मगर फ्रंट लाइन एम्प्लॉयज लाने सर्विस है कभी कस्टमर का डायरेक्टली संबंध है इन्हें बैकस्टेज जो ऐट वाला इतने तो कोटा प्रोसेस से कहरी इट क्लियरली डिफाइन वाला नेक्टांग हुआ नंग प्रोसेस से का यार लटे आगे जॉब बे कहरी इट करेगा ना बे एक निशा एक इन प्रोडक्टिविटी का अड्डू है ना एवा गेम सर्विस फेलियर्स ඇති වෙන්න බලනවා increasing the risk of service failures ඒ වගේම poor customer experience එකකටත් ඇති වෙනවා මේක يعني process එක හරියට manage කරලා design කරලා නැත්තම් දැන් badly design process එකක් තියෙනකොට customers ලා annoying වෙනවා එයාලට අවශ්‍ය result එක ලැබෙන්නේ මේ ඒ කියන්නේ එයාලට අවශ්‍ය result එක ඉක්මනට ලැබෙන්නේ නැහැ හරි slow process එකක් තියෙන. එයාලව frustrate වෙනවා Service process එක ලැබෙන්නේ මේ ඒ කියන්නේ යාලට අවශ්‍ය result එක ඉක්මනට ලැබෙන්නේ හරි slow process එකක් තියෙන එක පිළිබඳව මෙතනින් කතා වෙන්නේ ඊට පස්සේ flow charting customer service processes then service process එකක් මං කියවනේ sequence වේ එකට යන්නේ කියලා එතකොට අපි මේ service process එක flow chart එකකින් පෙන්ඩුම් කරන්න පුළුවන් ඒතකොට මේ flow chart එක හදන්නේ customer ගේ point of view එක අනුව customer ඒ service process එක යන පිළිවෙල අනුව තමයි මේ flow chart එක හදන්නේ එතකොට flow chart එකක් කියන්නේ ටෙක්නික් එකක් ටෙක්නික් for displaying nature and sequence of different steps involved when a customer flows through the service process පරිභෝජනය කරන සීක්වන්ස් එක තමයි මේක මේ ෆ්ලෝ චාට් එකෙන් පෙන්වන්නේ. එතකොට මේකෙදි also called service mapping or service blueprinting. මෙතන service mapping කියන්නේ දැන් කස්ටමර් කෙනෙක් එයා ඒ සර්විස් එක ගන්න යනකොට එයා ඒ එක එක තැන්වලදී වෙන steps තියෙන්නේ. අන්න ඒ steps මැප් එකක දාලා පෙන්නවා වගේ එක තමයි ෆ්ලෝ චාට් එකේදී වෙන්නේ. මෙතන කියනවා
සර්විස් බ්ලූ ප්‍රින්ට් එකත් සමා ගැන ඒකට කියන වචනයක් වගේ නමුත් සර්විස් බ්ලූ ප්‍රින්ට් එක කියන්නේ ෆ්ලෝ චාර්ට් එකේ නිකන් එක්ස්ටෙන්ඩඩ් වර්ෂන් එකක් ඒ ඒ දෙක සමාන නෑ ෆ්ලෝ චාර්ට් එක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරලා තමයි බ්ලූ ප්‍රින්ට් එක තියෙන්නේ ඊට පස්සේ ඒ ගැන කතා කරන්න පුළුවන් එතකොට මේ ෆ්ලෝ චාර්ට් එක ඊසි වේ එකක් ගොඩක් ලේසියෙන් මේ අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් කස්ටමර් සර්විස් එක්ස්පීරියන්ස් එක ලේසියට පෙන්වන මෙතඩ් එක තමයි ෆ්ලෝ චාර්ටින් වලදී වෙන්නේ සාමාන්‍ය සර්විස් ප්‍රොසෙස් එකක් සර්විස් ප්‍රොඩක්ෂන් එක සර්විස් ඩෙලිවරි කියන එක ඒ ප්‍රොසෙස් එක කම්ප්ලෙක්ස් එකක් නමුත් මේ ෆ්ලෝ චාර්ට් එකකදී ඒ කම්ප්ලෙක්ස් බව නැති වෙලා අර ඉම්පෝර්ටන්ට් දේවල් තියෙන්නේ ඒ ඉම්පෝර්ටන්ට් දේවල් හැම එකක්ම පෙන්නවා ඒ දේවල් කොහොමද එකිනෙකට රිලේට් වෙලා තියෙන්නේ අන්න ඒ වගේ හොලිස්ටික් වීව් එක හොලිස්ටික් වීව් එකක් දෙනවා මේ ෆ්ලෝ චාර්ටින් වලදී ඊපස් මේක තමයි මේ එක්සැම්පල් ඔෆ් සිම්බල් ෆ්ලෝ චාර්ට් ෆ්ලෝ චාර්ට් එක එක්සැම්පල් එකක් මේ මේ හෝටල් එකකට යන එකක් කස්ටමර් කෙනෙක් සාමාන්‍යයෙන් මුලින්ම වාහනයක යනකොට එතකොට යා එක වාහනේ කා පාක් එකට දානවා ඒක එක එලිමන්ට් එකක් ඊට පස්සේ ඒකෙන් යන්නේ චෙකින් වෙන්න චෙකින් වලදී දැන් අපිට දැන් කස්ටමර් මං කියන්නේ මේ කස්ටමර්ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් තියෙන කියන මේ අර කඩ ඉරි වලින් තියෙන ඒවා තියෙන්නේ කස්ටමර්ට දැන් කස්ටමර්ට පේන දෙයට වඩා ඇතුළත සර්විස් එකේ ඇතුළත කියන්නේ බෑක් ස්ටේජ් එකකින් වගේ වෙන දේවල් තමයි එතනදී තියෙන්නේ එතකොට චෙකින් වෙන අවස්ථාවේදී කස්ටමර් ඒ අදාළ ඒ බිල් ඔක්කොම ඒ දේවල් කරලා මේ රෙජිස්ටර් වෙලා නම් මනම් ඒ දේවල් කරාට ඒක ඇතුළත ඒක පිටුපස කතාව ලොකුයි ඒ කියන්නේ ඒ අවේලබල් රූම්ස් ඔක්කොම තියනවාද බලන්න ඕනේ ඊට පස්සේ ඒ අදාළ රූම්ස් වල දැන් දැන් අපි යනකොට අපිට කලින් තව කෙනෙක් ඒ රූම් එකේ හිටියා නම් එහෙමම අපිට ඒ රූම් එක දෙන්න නැහනේ ඒක ක්ලීන් අප් කරලා ඊළඟට වොෂ්රූම් යන බලලා ඊළඟට අවශ්‍ය අර තුවායවල් ඊළඟට මොනවාද බොඩි වොෂ් අනම නම් ඒ හැමදේම තියනවාද බලලා ඒ වගේ මේ ඇඳවල් වල රෙදි මොනවාද බෙඩ්ෂීට් අලුත් ඒවා දාලා අන්න ඒ වගේ රූම් එකම හදනවනේ ඒක කස්ටමර්ට පේන්නේ නැහැ නමුත් ඒක තමයි වැබ් ස්ටේජ් එකේ වෙන්නේ ඊට පස්සේ ස්ටෙප් එක යන්නේ ස්පෙන්ඩ් නයිට් ඉන් රූම් එතන ඒ දිනයක් ගත කරනවා ඊට පස්සේ යන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට බ්‍රෙක්ෆාස්ට් එකට අපිට පේන්න තියෙන්නේ වේට වේට කෙනෙක් හරි බුෆේ එකක දාලා හරි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නක තමයි නමුත් ඒක ඇතුළත බෑක් ස්ටේජ් එකේ වෙන දේවල් බ්‍රෙක්ෆාස්ට් එක ප්‍රිපෙයා කරන තැන ඉඳන් ඊටත් කලින් මැටීරියල් නේද එළවලු ඒ අවශ්‍ය දේවල් සප්ලයි වෙන තැන ඉඳන් ඒ හැමදේම බෑක් ස්ටේජ් එකේ තියෙනවා ඊට පස්සේ අන්තිමට චෙක් අවුට් වෙනවා ඕක තමයි සිම්පල් ෆ්ලෝ චාර්ට් එකක් වෙන්නේ දැන් තව එක්සැම්පල් එකක් අපි ගත්තොත් ඉන්ෂුරන්ස් එකක් අපි ගන්න යනවා කියලා හිතන්න. එතකොට ඉන්ෂුරන්ස් එකක් ගන්න යනකොට මුලින්ම වෙන්නේ අපි ඒකේ ඔප්ෂන්ස් මොනවාද කියලා බලනවා. ඉන්ෂුරන්ස් එකක් ගන්න යනකොට ඔප්ෂන්ස් මොනවාද බලනවා. ඊට පස්සේ ඒ ඔප්ෂන්ස් ගැන දැනගත්තට පස්සේ තමයි අපි අපේ ප්ලෑන් එක සිලෙක්ට් කරලා එක එක ෆෝම්ස් ෆිල් කරලා දෙන්නේ. ඊට පස්සේ දැන් ඔය ඔප්ෂන්ස් බලන එකයි ප්ලෑන් අපේ මොකද්ද ගන්න යන ඔප්ෂන් එක ඊළඟට ඒ ෆෝම්ස් ෆිල් කරන එකයි අන්න ඒවා අපිට කස්ටමර්ට පේන්න තිබ්බට බෑක් ස්ටේජ් එකේ වෙනවා ඊටත් අමතර දේවල් ඒ කම්පැනි එක 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 ටර්ම්ස් කන්ඩිෂන්ස් ඒවා හදලා තියෙනවා ඒ වගේ දේවල් ඇතුළත වෙලා තියෙනවා ඊට පස්සේ ඒ අපි ෆෝම් ෆිල් කරාට පස්සේ ඊළඟට යන අපි ස්ටෙප් එක තමයි අපි පේමන්ට්ස් වලට යනවා අදාළ පේමන්ට්ස් කරනවා ඊට පස්සේ පේමන්ට්ස් කරාම බෑක් ස්ටේජ් එකේ වෙන දෙයක් තමයි ඒ කස්ටමර් දෙන ইনফෝමේෂන් තියෙන අර ෆෝම්ස් වල යනවා ඒ දේවල් එයාලා කම්පැනි එකේ ඩේටාබේස් එකට ඇතුළත් කරගන්නවා ඒ ඇතුළත් කරන විදිය කස්ටමර්ට පේන්නේ නැහැනේ ඒක බෑක් ස්ටේජ් ඊපස්සේ දැන් පේමන්ට් කරාට පස්සේ යන ඊළඟ ස්ටෙප් එක තමයි ඉන්ෂුරන්ස් කවරේජ් එක ඇති වෙනවා පේමන්ට්ස් කරාට පස්සේනේ අපේ කවරේජ් එක ලැබෙන්නේ ඒක පටන් ගන්නවා ඊට පස්සේ අන්තිම ප්‍රොසෙස් එලිමන්ට් එක වෙන්නේ ඒ මොකක් හරි ડોකියුමන්ට් එක ප්‍රින්ටඩ් දෙයක් අපේ ප්‍රින්ටඩ් ડોකියුමන්ට් එක අපිට ලැබෙන එක. අන්න ඒ වගේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඊට පස්සේ
හරි ඊට පස්සේ යනවා blueprint design in a document in service process දැන් ඔය service process එක document එකක් නක පෙන්නන විදිහක් එකක් තමයි flow chart එක තව එකක් තමයි blueprint කියන්නේ දැන් service flow chart එකයි blueprint කියන එකයි tools දෙකක් මේ දෙක මොනවාද මේ අපේ process එක document කරන tools දෙකක් තමයි මේ දෙක. එතකොට මේ දෙකේ වෙනස්කම් තියෙනවා. Flow chart එකකදී අපි කතා කරන්නේ existing process එකනේ. අපේ existing process එක අපි hotel එකකට යන එක ඒක existing process එක. ඒක අපි define කරන එක එක ඒකේ තියෙන elements sequence වේගකට නැත්නම් simple form එකකින් තමයි flow chart එක පෙන්වන්නේ. Customer encounters customer ge encounters thin ane encounters ekeka steps oladi api pennana flow chart ekedi etokota e flow chart ekin apita ekeka valuable insights ganna puluwam ape existing service ekage nature ekak gana harida eka thama flow chart ekedi katha karanne eka simple deyak namuth me blueprinting kiyana eka godak complex deyak flow chart walata wada mekedi dan ara flow chart එක 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 steps ගැන කියව එක අපි තවත් specify කරනවා එක එක details දාලා. ඒකට අදාළ details අර front line employees ලා කරන දේවල් වගේම back stage එකේ වෙන දේවලුත් මේකට ඇතුළත් වෙනවා. Customer ට visible දේවල් visible දේවල් වගේම back office එකේ සිද්ධ වෙන invisible දේවලුත් මේකට ඇතුළත් වෙනවා. මේක ක්‍රියේට් කරන එක ටිකක් ලේසි දෙයක් නෙමෙයි ෆ්ලෝ චාට් එක තරම් ලේසි දෙයක් නෙමෙයි එතකොට දැන් අපිට අපේ සර්විස් එක අපි ඩිසයින් කරද්දී අපි කස්ටමර්ගේ සැටිස්ෆයි වෙන විදිහට වගේම අපේ ඔපරේෂන් අපේ සර්විස් ඔපරේෂන් එක තියෙන ඒක ඉෆෙක්ටිව් වෙන විදිහටත් කරන්න එපා එතකොට අන්න එහෙම කරන්න මේ blueprint එක උදව් වෙනවා. ඒ වගේම දැන් අපේ දැන් marketing විතරක් නෙමෙයි. හැම department එකකම perspective එකකින් තමයි perspective එකකින් බලන්න මේ blueprinting කියන දේ උදව් වෙනවා. අපේ කස්ටමර්ව සැටිස්ෆයි කරන්න ඒ වගේම අපේ ඔපරේෂන් එකේ එෆිෂන්සි එක පවත්වාගෙන යන්න ඊළඟට අපේ අනිත් ඩිපාර්ට්මන්ට්ස් ඉන්නේ මාකටිං එච්.ආර් ඔපරේෂන් ඔය හැම එකෙම උදව්ව ඇතුව මේ අපේ සර්විස් එක ඩිසයින් කරන්න මේ බ්ලූප්‍රින්ට් කියන දේ උදව් වෙනවා එතකොට බ්ලූප්‍රින්ට් ඉස් අ ටෙක්නික් විච් ඩිස්ක්‍රයිබ්ස් ප්‍රොසෙසස් ඉන්වෝල්වින් ෆ්ලෝස් සීක්වන්සස් රිලේෂන්ෂිප්ස් ඇන්ඩ් ඩිපෙන්ඩන්සිස් අපි flow chart එකේදී නිකන් sequence ගන්න customer point of view එකෙන් යන flow එක වගේම sequence එක දැම්. නමුත් මේකෙදී අපි ඒ steps අතර තියෙන relationship එක නැත්තම් dependency එක 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 steps එකිනෙක මත depend වෙනවා. අන්න ඒ දේවල් මේකෙදී කතා වෙනවා. එතකොට blueprints map customer, employee and service system interaction. blueprint එකේදී මැප් කරනවා කස්ටමර්ස් ලා ඒ වගේම එම්ප්ලොයිස් ලා ඒ වගේම සර්විස් එකේ සිස්ටම්ස් තියෙන අන්න ඒ තුනේම ඉන්ටරැක්ෂන්ස් තමයි මෙතනදී කතා කරන්නේ කස්ටමර් එම්ප්ලොයි විතර නෙමෙයි සර්විස් සිස්ටම් එකත් එක්ක ඒ තුනම තියෙන ඉන්ටරැක්ෂන්ස් කතා වෙනවා එතකොට කස්ටමර්ගේ සර්විස් එක පටන් ගන්න ජර්නි ඒ ජර්නි එක පටන් ගන්න තැන ඉඳන් ෆයිනල් ඩෙලිවරි එකට ඒ කියන්නේ යාලගේ ඩිසයිඩ් බෙනිෆිට් එක ලැබෙන තැන වෙනකම්ම මේකෙදි ෆුල් වීව් එකක් දෙනවා බ්ලූප්‍රින්ට් එකේදී ඒ කියන්නේ කස්ටමර් මාකටිං පැත්ත ඒක නෑ කස්ටමර්ට සර්විස් එක ලැබෙන විදිය විතරක් නෙමෙයි කියන්නේ ඒ කස්ටමර් යන ඒ කස්ටමර් සම්බන්ධ වෙන හැම ඩිපාර්ට්මන්ට් එකක් එක්කම තියෙන සම්බන්ධතාවය මේකෙදි පෙන්වනවා. ඒ කියන්නේ දැන් එක්සැම්පල් එකක් විදිහට හිතන්න මේ SLT එකෙන් ෆෝන් එකක් මේ මොනවාද මේ ලෑන්ඩ්ලයින් එක අපිට සම්බන්ධ කරන්න කියලා හිතන්න ගෙදරට.
එතකොට අපි කරන්නේ ඒක සිද්ධ වෙන්නේ මුලින්ම ඒජන්ට් කෙනෙක් හිතන්න කම්පැනි එකේ එතකොට එන්නේ ඒජන්ට් කෙනෙක්. එයා ආවිල්ලා අපිට මෙහෙම මෙහෙම විස්තර කියනවා. මෙහෙම මෙහෙම ඔප්ෂන්ස් දෙනවා නම් මනම් කියනවා. ඒජන්ට් එක ඒජන්ට් තමයි අපි එතකොට ෆ්‍රන්ට් ලයින් එක වෙන්නේ. එම්ප්ලොයි වෙන්නේ. ඊට පස්සේ අපි දැන් ඒකට කැමැත්ත දුන්නොත් ඒ සර්විස් එක ගන්න කැමති වුණොත් අපි ඒ මාකටිං ඩිපාර්ට්මන්ට් එක විතර එක්ක විතරක් නෙමෙයි එතකොට අපේ සම්බන්ධ මේකෙදි පෙන්වන්නේ මේකෙදි හැම ඩිපාර්ට්මන්ට් එකක්ම. ඒ කියන්නේ බෑක් ඔෆිස් අය හැමෝම දැන් අපේ සේල්ස් ඒජන්ට් ඒ සේල්ස් ඒජන්ට් අනුව අපි දැන් ඔන්න ගත්තාම අපිට ටීම් එකක් ඉන්ස්ටොලේෂන් ටීම් එකක් එනවා. ඉන්ස්ටෝල් කරන්න එක් වයර් ඇදලා වයර් ඒ ඔක්කොම මේවා කරලා කට්ටියක් එනවා ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ එයාලා ෆෝන් එකක් අර ලයින් එකට මේව කරලා බලනවා ඒක වැඩද කියලා. ඒ වැඩද කියලා බලන් බලද්දි ඒකට උදව් වෙන්න එතකොට මොනවාද ඒ කෝල් සෙන්ටර් එකේ ඒක ෂෙඩියුල් කරන කට්ටිය ඉන්නවා. ඊළඟට දැන් ඒක ෆෝන් එක දැම්මම පස්සේ ඊළඟට මාසෙකින් බිල එනවා. ඒ බිල් බිල් වල බිලින් වලට පේමන්ට්ස් වලට අදාළ බෑක් ඔෆිස් සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ ඒ වගේ හැම ඩිපාර්ට්මන්ට් එකකටම මේ මේක රෙස්පොන්සිබිලිටි එකක් ට්‍රබල් ෆ්‍රී. ඒ කියන්නේ කිසිම ට්‍රබල් එකක් නැතුව මේ සර්විස් එක කස්ටමර්ට ලබා දෙන්න හැම ඩිපාර්ට්මන්ට් එකකම මේ රෙස්පොන්සිබිලිටි එක එනවා. එතකොට ඒ කියන්නේ අර සර්විස් බ්ලූ ප්‍රින්ට් එකකින් අන්න ඒ වගේ හැම පැත්තකම මේ සර්විස් එක දෙනකොට සර්විස් එක පටන් ගන්න තැන ඉඳන් අවසානය දක්වා යන හැම ස්ටේජ් එකක්ම පෙන්නනවා. Blueprint show key customer actions. How customers and employees from different departments interact. කියන්නේ දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැම ডিপার্টমেন্ট එකකම කොහොමද මෙයාලා ඉන්ටරැක්ට් වෙන්නේ. ඒකට කියනවා අපි line of interactions කියලා. Customer employee customer හැම ডিপার্টমেন্ট එකකම ඉන්න employee කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් වෙන විදිහ line of interaction. ඊට පස්සේ ඒ වගේම front stage actions by service employees and how backstage activities system support. Front stage ay wagema backstage wala employees lage activities wagema system ekeka system support karanne kohomada kiyana eka katha wenawa. Ida passe show interrelationships among employee roles, operational processes, supplies, IT and customer interactions. Oy wage dewal there issela kiyuwa wage අර හොටෙල් එකට යද්දි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තට බ්‍රෙක්ෆාස්ට් එක හදන බ්‍රෙක්ෆාස්ට් එක හදන්නේ බෑක් ඔෆිස්. ඊළඟට ඒකට අදාළ බාණ්ඩ සප්ලයි වෙනගෙන තියෙන ඒ දේවල් අන්න ඔය හැම දෙයක්ම IT වල හැම දෙයක්ම මේකෙදි ඒව රිලේට් වෙන විදිය පෙන්නනවා. ඊළඟට අර ඉස්සෙල්ලා කිව්වා වගේ මාකටිං ඔපරේෂන් HRM ඔය හැම ডিপার্টমেন্ট එකක්ම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ together they can develop better service processes including defining service scripts and roles to guide interactions between staff and customers. මේකෙදි නිකන් අර ස්ක්‍රිප්ට් එකක් වගේ staff එකයි customers ලා interact කරන විදිය ස්ක්‍රිප්ට් එකක් වගේ තමයි මෙතනදී. ඒතර මේකෙදි designing fail points and excessive customer waits out of process can then fail points තියෙනවානේ අපේ service delivery එකකදී එක එක fail points ඇති වෙන්න පුළුවන්. ඉස්සරහදී කතා කරනවා ඒ වගේම excessive customer waits ඒ කියන්නේ customer ට එක step එකකදී product ඉන්න වෙනවා අනිත් step එකට යන්න wait එකක් ඇති වෙනවා. හිතන්න දැන් hotel එකකට යනකොට රිසෙප්ෂන් එකේ වෙන කියු ලොකු කියු එකක් තියෙනවා. එතකොට එයාට ඉන්න වෙනවනේ යාළගේ චෙකින් වෙන්න. අන්න ඒ වගේ එක්සෙසිව් වේට්ස් තියෙනවා. අන්න ඒ දේවල් ෆේල් පොයින්ට්ස් වගේම එක්සෙසිව් වේට් කස්ටමර් වේට්ස් ප්‍රොසෙස් එකෙන් අයින් කරන්න පුළුවන් වෙන විදිහට ඒ වගේම සර්විස් එකට ස්ටෑන්ඩඩ්ස් ඒ වගේම ටාගට් දාන්න පුළුවන් වෙනවා. එතකොට අර බෙටර් සර්විස් ප්‍රොසෙස් එකක් design කරගන්න පුළුවන්. ඊට පස්සේ developing the blueprint. දැන් අපි බලමු blueprint කියන්නේ blueprint එකක් අපි කොහොමද develop කරන්න කියලා. මෙතනදී කියන්නේ basic advices
Identify key activities in creating and developing the service. මේකෙදි බලන්න ඕනේ දැන් ඒ එක එක ඇක්ටිවිටීස් වගේම ඒවා අතර තියෙන ලින්කේජ් එක ඒවා එක එක ලින්ක් වෙන්නේ කොහොමද අන්න ඒ කියන්නේ ඊට පස්සේ distinguish between front stage and back stage. Front stage එකේදී තමයි customer experience එක ඇති වෙන්නේ. ඒ වගේම back stage දේවල් මොනවද කියලා බලන්න ඕනේ. එතකොට front stage එකේ ඇක්ටිවිටීස් ඔක්කොම දැන් මේ අපිට map කරන්න පුළුවන්නේ. ඒ දේවල් අනික flow chart එකේ යන දේවල් වගේනේ. එතකොට සීක්වන්ස් එකක් තියෙනවා ඔය වගේ අවුට්පුට් එක ලැබෙනකම් අපිට සීක්වන්ස් එක පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ බෑක් ස්ටේජ් කියන්නේ දැන් අර ෆ්‍රන්ට් ස්ටේජ් අය කරන දේවල් වලට සපෝටිව් විදිහට ඉන්න අයනේ. එතකොට දැන් මේ මේ බෑක් ස්ටේජ් එකයි ෆ්‍රන්ට් ස්ටේජ් එකයි අතර නිකන් फिजिकल एविडेंस फिजिकल एविडेंस physically තියෙන internal දේවල් හරි external හරි මොනවා හරි physically තියෙන දේවල් දින්න අන්න ඒ දේවල් හොඳට manage කරගන්න පුළුවන්. ඒ වගේම මේ front stage activities හොඳට මේ manage කරන්න පුළුවන් අර customer ගේ desired experience එක නැත්නම් quality signals දෙන්න පුළුවන් විදිහට ඒ දේවල් manage කරගන්න පුළුවන් වෙනවා. අන්නේ දේවල් තමයි ඒක තමයි ඔය distinguish between front stage and back stage අරද කතා කරන්න දෙන්නේ. ඊළඟට chart activities in sequence. මේකෙදි ගොඩක්ම ඔය කියන්නේ මේ flow chart එක වගේ flow chart එකේ දින sequence එකකට activities දාන්නේ. අන්නේ ඒ වගේ flow chart එක develop කරගන්න පුළුවන්. ඊට පස්සේ show how interactions between customers and employees are supported by backstage activities and systems. එතකොට දැන් कस्टमर इंटराक्ट फ्रंट स्टेज आयाने फ्रंट स्टेज आयट बैक स्टेज एक्टिविटीज सिस्टम सपोर्ट करना अंडे कोहमद वेन्न की ब्लू प्रिंट पेन्ना इलाट स्पेसिफाई फिजिकल एविडेंस फिजिकल एविडेंस क्या मारे टेंजिबल देवल हट पेन मतलब कनट ऐन सुगंध अखर ओवागे अखर दे අන්නේ දේවල් කියන්නේ ස්පෙસિෆයි කරලා පෙන්වන්න ඕනේ මේ බ්ලූ ප්‍රින්ට් එකේදී ඊට පස්සේ support processes involving IT මොකද කියන්නේ support processes දැන් support processes වෙන්නේ example එකක් විදිහට ගත්තොත් දැන් අපිට ගොඩක් front line activities කරන්න මේ support processes අත්‍යවශ්‍ය වෙනවා. ඒ support processes වලට අපි IT එක්ක connect කරලා තියාගන්න ඕනේ. දැන් example එකක් company එකක front line staff එකට company එක කියන්නේ bank එකක් ගන්නකො එයාලගේ එක එක මොනවාද transactions කරන්න online මේ transactions කරන්න එයාලගේ finger tips ඇඟිලිතුඩු උදව් වෙනවා. දැන් එතකොට ඒ ඇඟිලිතුඩු අවශ්‍ය වෙනවා. මොකක් හරි ට්‍රාන්ස් හිතන්න මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එකක් කස්ටමර් කෙනෙක් ආවා මොකක් හරි සර්විස් එකක් ගන්න බැංක් එකට. එතකොට ඒ සර්විස් එක කම්ප්ලීට් කරන්න නම් එම්ප්ලොයිගේ finger tips front line එම්ප්ලොයිගේ finger tip එක අවශ්‍ය වෙනවා. finger tips අවශ්‍ය වෙනවා.
එතකොට ඒක ඒ තිබ්බාම ඒක ස්කෑන් වෙලා තමයි ඒ ට්‍රාන්සැක්ෂන් එකට ඊට පස්සේ යන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න එතනදී IT කියන එක ඉන්වෝල් වෙලා සිස්ටම් එකක් සපෝට් වෙලා තියෙනවා. එතකොට ඒ නිකන් හරි ඒ ප්‍රොසෙස් මේ ඒ සිස්ටම් එක එතන නැත්තම් ඒ නැත්තම් එහෙම නැත්තම් ඒ ඩේටාබේස් හරියට තියාගෙන නැත්තම් ඒ සර්විස් ප්‍රොසෙස් එක බ්‍රේක් ඩවුන් එකක් වෙනවනේ. ඒ සර්විස් එක කරන්න බැරි වෙනවා. අන්න ඒ වගේ එක එක සපෝට් ප්‍රොසෙසස් අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට සප්ලයිස්. සප්ලයිස් කියන්නේ දැන් අර ඉස්සලා කිව්වා වගේ රෙස්ටුරන්ට් එකක මොකක් මේ අවශ්‍ය ප්‍රොඩක්ට් එක කියන්නේ රෙස්ටුරන්ට් එකේ ඒ කෑම වේල දෙන්න නම් ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට්ස් වල සප්ලයි එක අත්‍යවශ්‍ය වෙනවා. ඒක සප්ලයිස් කියන එක ෆ්‍රන්ට් ස්ටේජ් වගේම බෑක් ස්ටේජ් වලටත් උදව් වෙන දේ. ඊට පස්සේ ඊළඟ එක establish service standards for each step. service standards දාන්න ඕනේ. මේකෙදි අපි ස්ටෑන්ඩඩ්ස් දාන්න ඕනේ කස්ටමර්ගේ එක්ස්පෙක්ටේෂන්ස් අනුව. ඒ කියන්නේ මේ ගැන මේ පාඩමේ අන්තිම හරියට කතා වෙනවා. මේකෙදි දැන් ස්ටෑන්ඩඩ්ස් දාන්න ඕනේ අපි දැන් කස්ටමර්ගේ එක්ස්පෙක්ටේෂන් එකට අනුව අපේ ටාස්ක් එකෙන් අපිට ඒක කම්ප්ලීට් කරන්න පුළුවන්ද කියන එක මත. කම්ප්ලීෂන් එක මත. ඒ වගේම අපි බලන්න ඕනේ මේ වේට් එක අර කස්ටමර් වේට් එක. අන්න ඒ දේවල් බලන්න ඕනේ. ඒ වගේම බ්ලූප්‍රින්ට් එකෙන් උදව් වෙනවා අර මාකටිං ඩිපාර්ට්මන්ට් ඔපරේෂන් අන්න ඒ වගේ ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් අන්න ඒ වගේ හැම එකෙන්ම එකෙන්ම ඩීටේල් මොන හරි නොලෙජ් එකක් අරන් තමයි මේ ස්ටෑන්ඩඩ් එක දාන්න ඕනේ. ඉතින් අර බ්ලූප්‍රින්ට් එකෙන් උදව් වෙනවා අර ඉස්සෙල්ලා කිව්වනේ අර හැම ඩිපාර්ට්මන්ට් එකකම සපෝට් එක තියෙනවානේ. එතකොට අන්න ඒ දේවල් උදව් වෙනවා ස්ටෑන්ඩඩ් එක දාන්න. ඊට පස්සේ ඒ දේවල් අරගෙන අපි ඊට පස්සේ ෆයිනල් බ්ලූප්‍රින්ට් එක හදනවා අර ස්ටෑන්ඩඩ්ස් උත් දාලා. එක එක ෆ්‍රන්ට් ස්ටේජ් ඇක්ටිවිටීස් වලට අදාළ ස්ටෑන්ඩඩ්ස් දාලා ෆයිනල් බ්ලූප්‍රින්ට් එක හදනවා. ඊට පස්සේ අපි මේ ස්ටෑන්ඩඩ්ස් යොදා ගන්නවා ටාගට්ස් හදන්න. සර්විස් ඩිලිවරි ටීම් එකේ ටාගට් සෙට් කරන්න ස්ටෑන්ඩඩ්ස් යොදා ගන්නවා. එතකොට ඒ ටාගට්ස් වලින් අපි බලනවා අපේ ප්‍රොසෙස් එකේ පර්ෆෝමන්ස් එක කස්ටමර්ගේ එක්ස්පෙක්ටේෂන්ස් අනුව තියෙනවද කියලා. එතකොට ස්ටෑන්ඩඩ් හදලා තමයි ටාගට්ස් දාන්නේ. ඒක අන්තිම පාඩමේ අන්තිම හරියට කතා කරනවා. ඊට පස්සේ identify potential fail points. අර ඉස්සෙල්ලා කිව්වා වගේ fail points කියන්නේ කියනද ප්‍රොසෙස් එකේ මොකක් හරි වැරදිච්ච තැනකින් ඇති වෙන දෙයක්නේ. මොකක් හරි දෙයක් ප්‍රොසෙස් එකේ එක ස්ටෙප් එකක වරදින්න තියෙන රිස්ක් එක. එතකොට එහෙම fail points ඇති වෙනකොට සර්විස් ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. එතකොට මේ බ්ලූප්‍රින්ට් එකෙන් උදව් වෙනවා අන්නේ fail points අඳුරගන්න. ඊට පස්සේ focus initially on big picture. Later can drill down for more detail in specific areas. මුලින්ම මේ blueprint එකෙන් අපි දැන් අර flow chart එකෙන් ට වඩා extend කරපු එහෙනම් නැත්තම් complex එකක් වුණාට blueprint එකත් අර නිකන් big picture එකක් තමයි දකින්නේ. කියන්නේ හැම දෙයක්ම ඒකේ නැහැනේ. අත්‍යවශ්‍ය දේ අදාළ මේ වලට තියෙනවා big picture එකක් තියෙන්නේ මෙතන. දැන් ඊට පස්සේ ඒකට අනුව අපිට පුළුවන් ඒ එක එක ඒරියාස් වලට අදාළව එක එක ඩීටේල්ස් දාලා මේව කරගන්න. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් දැන් අපි එයාලයින් එකක් අපි දැන් පැසෙන්ජර් කෙනෙක් එයා ක්‍රාෆ්ට් එකට බෝඩ් වෙන සර්විස් එක තියෙන දැන් අපි ගින් ඒ සීට් එකේ ඉඳ ගන්න එක තියෙන. අන්න ඒක අපේ දැන් අපි දකින්නේ එක ස්ටෙප් එකක් විදිහට විතරනේ. එහෙම කිව්වහම බෝඩ් ඉන් එයාක්‍රාෆ්ට් කිව්වහම එකන එක ස්ටෙප් එකක් විතරයි. නමුත් මේකට අදාළව ඇක්ෂන්ස් එන ගොඩක් තියෙනවා මේක පිටිපස්සේ. එකක් තමයි අපි එයාපෝර්ට් එකේ ඉන්නවා අපිට සීට් ඒ අනවුන්ස් කරනක. ඊට පස්සේ ඒ අනවුන්ස් කරාට පස්සේ අපි බෝඩින් පාස් එක දෙනවා ඒ ඒජන්ට් වෙරිෆයි කරගන්න. වෙරිෆයි කරාම තමයි අපිට ඇතුළට යන්න දෙන්නේ. ඊට පස්සේ අපි අර
වෝක් ඩවුන් ජෙට්වේ එකේ යනවා අර මේ අර එයාපෝර්ට් එකේ ටර්මිනල් එකයි අර එයාක්‍රාෆ්ට් එකයි අතර තියෙන පාර මේ ජෙට්වේ එක කියන්නේ අන්න ඒකේ අපි වෝක් ඩවුන් එක. ඊපස්සේ ඒකේ ඇවිදන් යමු. ඊට පස්සේ එහෙම ගියාට පස්සේ එයාක්‍රාෆ්ට් එකට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වුණාට පස්සෙත් අපි ආයේ බෝඩින් පාස් එක දෙනවා ඒ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් මේ එක වෙරිෆයි කරන්න. ඊට පස්සේ තමයි අපි සීට් එක හොයන්නේ. ඊට පස්සේ අපි ඒ සීට් එක හම්බුනාට පස්සේ අපි ගෙනියන බෑග් ඒ ඔක්කොම දානවා අදාළ තැනට. ඊට පස්සේ තමයි ඉඳගන්නේ. අන්න ඔය වගේ එක එක ස්ටෙප්ස් ගොඩාක් තියෙනවා අර සිම්පල් ස්ටෙප් එක ඇතුලේ. අන්න ඒ වගේ බිග් පික්චර් එකක් තමයි මේකෙදි දකින්නේ. බලන්න. ඊට පස්සේ හරි. Stages in service processes. එතකොට සාමාන්‍යයෙන් service process එකක් steps තුනකට අපිට divide කරන්න පුළුවන්. එකක් තමයි pre-process stage එක. ඒ කියන්නේ preliminary එක. ප්‍රධානම මුල්ම අවධිය service එකක් ගන්න යනකොට දැන් service process එක කියන්නේ අපි service එකක් ගන්න යනවා කියන එකනේ. service එකක් ගන්න යනකොට hotel එකට යනවා. මුල්ම අපි කරන දේවල් ටික තමයි pre-process කියන්නේ. ඊට පස්සේ in process stage එක. ඒ කියන්නේ දැන් අපේ ඒක හොටෙල් එකට යනවා නම් ඒ හොටෙල් එකේ ඉන්න කාලේ ඇතුළත දේවල් මේ කියන්නේ මේන් පර්පස් එක අපි ලබා ගන්න වෙලාව. ඊට පස්සේ පෝස්ට් ප්‍රොසෙස් කියන්නේ අපි නිකන් ඒකෙන් අන්තිම වෙලාව කියන්නේ මේන් දේ අපි ලබා ගත්තට පස්සේ අවසානයටම අපි කරන දේවල් තමයි පෝස්ට් ප්‍රොසෙස් එකේදී වෙන්නේ. මේකෙදි දැන් එක්සැම්පල් එක විදිහට හොටෙල් එකක් ගත්තොත් होटल लेकर दावा सकी नया ना ना अपने प्री प्रोसेस स्टेज जगह दी बैंडे रिसर्वेशन एक करना हुआ इधर पास से कार का पार्क करना हुआ इधर पास से होटल लेके इन्हें ना ये वाके देवाल ने बैंडे रिसेप्शन ने कहेंगे आप दाव देवाल करना हुआ नहीं वाके हमें तां रेस्टोरेंट एक टाइम आओगे इधर अब रेस्टोरेंट एक टाइम ඒක තමයි ප්‍රී ප්‍රොසෙස් එක. ඊට පස්සේ දෙවනි ස්ටේජ් එකේදී ඉන් ප්‍රොසෙස් ස්ටේජ් එකේදී වෙන්නේ අපේ මේන් පර්පස් එක. අපි ඒ රෙස්ටුරන්ට් එකට ගියේ ඇයි කෑම ගන්නනේ. අන්න ඒ කෑම ගන්න එක වටා සිද්ධ වෙන හැම දෙයක්ම තමයි ඉන් ප්‍රොසෙස් එකේදී වෙන්නේ. මේන් පර්පස් එක නැත්තම් කෝ සර්විස් එක අපිට ඩිලිවර් වෙන වෙලාව. එතකොට අපි රෙස්ටුරන්ට් එකේ එතකොට අපි එන්ජොයින් ද ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් ඉන් අ රෙස්ටුරන්ට්. ඒ කැම ලැබෙනවා අපි කනවා අනේ දේවල් තමයි. ඊට පස්සේ පෝස්ට් ප්‍රොසෙස් එකේදී වෙන්නේ ඇක්ටිවිටීස් නැසෙසරි ෆෝ ක්ලෝසින් ඔෆ් එන්කවුන්ටර් හැපන්ස්. අපේ අර එන්කවුන්ටර් එක ඉවර වෙන තැන. රෙස්ටුරන්ට් එකේ එතකොට අපි කැම ගත්තා දැන් කැම ගත්තට පස්සේ අපිට බිල් එක ලැබෙනවානේ. අන්න ඒ බිල් එක ලැබීම සහ අපි ඒකට පේ කරන එක තමයි මේ පෝස්ට් ප්‍රොසෙස් එකේදී වෙන්නේ. එතකොට මේක නිකන් අර ඩ්‍රාමා එකක් වගේ කියනවා අපි. ඒ වගේම මේ හැම ස්ටේජ් එකකම කස්ටමර්ට එක එක ඔබ්ජෙක්ටිව්ස් එක එක සෙන්සිටිවිටීස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් රෙස්ටුරන්ට් එකක ගත්තොත් මිනිස්සු මේ ගොඩක් අප්සෙට් වෙනවා අර ප්‍රී ස්ටේජ් එකයි පෝස්ට් ප්‍රොසෙස් එකයි ඒ ප්‍රොසෙස් දෙකේ මොනවාරි ඩිලේ එකක් වුණොත් මිනිස්සු අප්සෙට් වෙනවා. ඒ කියන්නේ හිතන්න අපි රෙස්ටුරන්ට් එකකට යනකොට ඒ රිසර්වේෂන් මොනවාරි කරන්න එතන හෙන ලොකු පොලිමක් තියනවා නම් අපි නිකන් අප්සෙට් වෙනවා. කෝ වෙලාව යනවා අයියෝ මොකක්ද අනේ වගේ හිතනවානේ. ඒ වගේම පෝස්ට් ප්‍රොසෙස් එක. ඒ කියන්නේ දැන් අපි කෑවට පස්සේ අපි කියනවා වේටරට බිල් එක ගේන්න කියලා. නමුත් ඒ බිල් එක ගේන්න හෙන වෙලාවක් යනවා. එතකොට අපිට අර යන්න තිය කොහේ හරි යන්න තියනවා නම් තව අපිට තව පාරක් වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙනවා. අපි ගොඩක් අප්සෙට් වෙනවා අන්න ඒ වගේ දේවල් වල ඩිලේ එකක් ඇති වෙනවා. එතකොට සර්විස් කස්ටමර්ටයි සර්විස් කම්පැනි එකටයි මේ හැම ස්ටේජ් එකේම එෆිෂන්සි එක වගේම කන්වීනියන්ස් එක අවශ්‍යයි. විශේෂයෙන් කස්ටමර්ට කන්වීනියන්ට් වෙන්න බෑ මේ දේවල්. කියන්නේ කන්වීනියන්ට් කියන්නේ දැන් රිසර්වේෂන් එකක් කරනවා නම් දැන් අපිට සිද්ධ වෙනවා ඒතනට ගිහිල්ලාම කරන්නම් ඒක පොඩ්ඩක් කන්වීනියන්ට් මදි වෙනවා. නමුත් අපිට යන්න කලින් අපිට ඔන්ලයින් නෝක රිසර්ව් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් කන්වීනියන්ට්. ඒ වගේම
පේමන්ට්ස් කරන්න සල්ලිම කියන්නේ සල්ලි කොලවලින්ම දෙන්නන්න. එහෙම නැත්නම් අපිට මේ ක්‍රෙඩිට් එයාලා ක්‍රෙඩිට් ඩෙබිට් ඇක්සෙප්ට් කරනවා නම් එහෙම නැත්නම් ඔන්ලයින් පේමන්ට්ස් මොන හරි ගන්නවා නම් ඒක වඩා කන්වීනියන්ට්. නමුත් දැන් ඉන් ප්‍රොසෙස් ස්ටේජ් එකේදී දැන් කෝ බෙනිෆිට් එකනේ කස්ටමර්ට දෙන්නේ. ඒකෙදි ඩිලේ එකක් උනාට එච්චර කමක් නැහැ. කමක් නැහැ කියන්නේ ඩිලේ එකක් වෙන එක හොඳ නැහැ. නමුත් අර එච්චර ලොකුවට අර දෙක තරම් හිතන්නේ නැහැ. අපි මේ දේ කරන්නේ අපිනේ මේ ස්ටේජ් එකේදී අපිට ලැබෙන දේවල් නේ. ඉතින් ඒකෙදි ඩිලේ එකක් එච්චරම ප්‍රශ්නයක්වත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ මෙතන රෙස්ටුරන්ට් ඩ්‍රාම example of the restaurant drama divided into 3 acts. මෙතනදී act 3ක් වෙනවා. රෙස්ටුරන්ට් එකකට ගියාම මුලින්ම සිද්ධ වෙන දේනි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. මේකෙදි මේ හැම පර්ෆෝමන්ස් එකකම මේ එම්ප්ලොයි එක ඉන්ටරැක්ෂන් එකක් ඇති වෙනවානේ. මේ ස්ටේජ් එකේදී කස්ටමර්ට ඉන්ටරැක්ෂන් එකක් ඇති වෙනවා එම්ප්ලොයි එක. හැබැයි ඒක ෆේස් ටු ෆේස් වෙන්නත් පුළුවන්, ෆෝන් එකෙන් වෙන්නත් පුළුවන්. රෙස්ටුරන්ට් එකක අපි රිසර්වේෂන් එක දාන්න පුළුවන් එතනට ගිහිල්ලා, ඒ කියන්නේ ෆේස් ටු ෆේස්, එහෙම නැත්නම් ෆෝන් එක හරහා through the phone. එතකොට ඊට පස්සේ මට හිතෙනවා මේක මේ ටික මේකත් එක්ක ගියොත් හොඳයි කියලා. ෆොටෝ එකත් එක්ක මේ ෆොටෝ එක ගත්තොත් මේකේ මේ ද මේකේ ඔය පළවෙනි වම් පැත්තේ තියෙන එක act 1 එක, දෙවනියට තියෙන එක act 2 එක නෙවෙයි. නමුත් act 2 එකට තව කොටසක් තියෙනවා. ඒ වගේම act 3 එක කියලා තියෙනවා. නමුත් මේ ස්ලයිඩ් එකේ ඒක දාලා නැහැ. මම මේ පෙන්නන්නම් මේ ඔයගොල්ලන්ට තියෙනවා නම් අර නාද අපේ රීඩින් මැටීරියල් වල 445 පේජ් එක ඒකේ බලන්න. එතකොට අපි මෙහෙම යංගු දැන් දැන් පළවෙනි ඇක්ට් එකේදී මේකෙන් බලමු. මේකෙදී මුලින්ම තියන්නේ අපි දැන් පළවෙනි ඇක්ට් එකේදී වෙන්නේ ටේකින් රිසර්වේෂන්. අපි මොකක් හරි රිසර්වේෂන් එකක් නේ කරන්නේ. ඒ වගේම අපේ එහෙම ගත්තොත් කස්ටමර්ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් මේක මොකද්ද? මේක ඉන්න රිසර්වේෂන්. ඒක ෆෝන් එකෙන් හරි එහෙම නැත්නම් ඒක රෙස්ටුරන්ට් එකට විසිට් කරලා හරි අපි රිසර්වේෂන් එක කරනවා. කියන්නේ මේක. මේක රිසර්වේෂන්. මේකෙදි කස්ටමර්ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් ඒක අපි ෆෝන් එකෙන් හරි එතනට ගිහිල්ලා හරි කරනවා. නමුත් මෙතනදී අපිට මේ නේද waiting time එකක් ඇති වෙන්න පුළුවන්. මේ w කියලා දාලා තියෙන්නේ waiting times. wait එකක් ඇති වෙන්න පුළුවන් මේ ඒ කියන්නේ දැන් ඔය reservation කරද්දී යන වෙලාව response time එක response වලට යන වෙලාව අන්න එතනදී waiting time එකක් ඇති වෙන්න පුළුවන්. අන්න මේකක් fail point එකක් බවට පත් වෙනවා. waits ඇති වුණාම ඊට පස්සේ physical evidence මෙන්න මේ reservation කියන එකට අවශ්‍ය වෙන physical evidence තමයි සවුන්ඩ් එක, ඒ වගේම ටෝන් ඔෆ් වොයිස් කියන එක. ඒ කියන්නේ දැන් රෙසර්වේෂන් එකක් කරද්දී අපි ෆෝන් එකෙන් කරනවා කියලා හිතන්න. ෆෝන් එකෙන් කරාම එයා කතා කරන විදිය හරිම රූඩ් විදියට නම් කතා කරන්නේ එහෙම බෑ. අර ටෝන් එකක් තියෙනවානේ. ඒතර ෆේස් ටු ෆේස් නම් කරන්නේ හරිම ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරන්න. ඊළඟට මෙන්න මේ ඊළඟ එක බලන්න. ඒ කියන්නේ මේ රෙසර්වේෂන් ඊළඟට මේ පාකින් මෙතන වැලට් පාකින් කියන වැලට් කියනවා වෙන කෙනෙක්ට දීලා ඒක වැඩ කරන කෙනෙක්ට දීලා කරනවානේ. එතකොට පාකින් වලදී අපි දැන් මේ කස්ටමර්ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් අපි පාක් කරන එක සිද්ධ වෙන්නේ. එතකොට පාක් කරද්දී අපි අපේ යතුර දෙනවා ගොඩක් වෙලා. දැන් පොඩක් ලොක් හොඳ මේව ගත්තොත් සමහර තැන් වල දැන් පිටරට වල වගේ වෙනවා.
අපේ කාකී එක දෙනවා ඒ ඉන්න කෙනාට පාක් කරන්න. එතකොට ඒ ඉන්න කෙනා අන්න එයා එක්කන ඉන්ටරැක්ෂන් එක ඇති වෙන්නේ. දැන් මං කිව්වේ ඇක්ට් 1 එකේදී ඉන්ටරැක්ෂන් ඇති වෙනවා එම්ප්ලොයි එක. එතකොට එයා හොඳට ග්‍රීට් කරන්න ඕනේ. ළඟට ඒ කායික හරි සර් මොන හරි කියලා එහෙම ග්‍රීට් කරලා එක ගන්නවා. මෙතනදී වේටින් ටයිම් එකක් තියෙනවා. මොකද ටයිම් වේට් එකක් තියෙනවා. අර වෙලා යනවා නම් එයාට එන්න අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට ෆිසිකල් එවිඩන්ස් වෙන්නේ මෙතන nature of neighborhood ඊළඟට appearance of employee employee ඇඳන් ඉන්න විදිය එයාගේ appearance එක ඒ වගේම nature of neighborhood ඒ ළඟපාත තියෙන දේවල් ඒ ළඟපාත තියෙන හරි crowded place එකක් නම් ඒ park කරන්න හරි අමාරුයි අන්න ඒ වගේ දේවල් තියෙනවා ඒවා evidence ඊළඟට මේ තුන්වෙනි එක ඔය quotes දෙන එක මම ඒක ඇත්තට බැලුවේ නැහැ ඒක කියලා දෙන්න ඇත්තට ඒ කියන්නේ ලංකාවට අනුව ඒක අදාළත්වයක් නැහැනේ අපි කෝට්ස් එහෙම ගෙනියන්නේ නැහැනේ ඔය සීත දේශගුණයක් තියෙන රටවල් වල නම් ඕක තියනවා කෝට් එල් කෝට් එක එල්ලන්න මෙමු හැංගර්ස් වගේ පොඩි මේ එකක් තියනනේ ඒ නිසා ඒක ඇච්චර මම බැලුවේ නැහැ ඊට පස්සේ ඕක තමයි මේ ඇක්ට් 1 එකේදී වෙන්නේ එතකොට අනේ තව තියෙනවා ඇක්ට් 1 එකේදී දැන් ඔය කිව්වේ අපේ දැන් ෆ්‍රන්ස් ස්ටේජ් එකනේ එතකොට ෆ්‍රන්ස් ස්ටේජ් එකේ දැන් අර රිසර්වේෂන් ගන්නකොට මෙන්න මේක කන්ටැක්ට් පර්සන් ඒ කියන්නේ එම්ප්ලොයි මේ තීරුවේ කතා කරන්නේ ෆ්‍රන්ස් ස්ටේජ් එකේ සිද්ධ වෙන ඇක්ටිවිටීස් මේ එම්ප්ලොයි ගේ පැත්තෙන් එතකොට ඒකදි වෙන්නේ ඇක්සෙප්ට් රිසර්වේෂන් ඊළඟට කන්ෆර්ම් ද ඩේට් ඒ වගේම කන්ෆර්ම් ද ටයිම් ඔය වගේ නැත්නම් පාටි එකක් නම් ඒක කන්ෆර්ම් කරගන්න එක වෙන්නේ මෙතනදී ෆේල් පොයින්ට්ස් තියෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපි ගත්තොත් මේ කා එක කා පාක් කරන එකේදී කස්ටමර් ග්‍රීට් කළා එම මිනිස්සයා කා කී එක ගන්න එක තමයි එතනදී වෙන්නේ. ඊළඟට මේ 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 මෙතන පෙන්නවානේ ඒක ෆ්‍රන්ට් ස්ටේජ් කියලා. ඒක තමයි ෆ්‍රන්ට් ස්ටේජ් එකේ සිද්ධ වෙන්නේ. එතන මෙතන බලන්න ලයින් ඔෆ් ඉන්ටරැක්ෂන්. ඒ කියන්නේ මේ කස්ටමර් අතරයි එම්ප්ලොයි අතරයි ඉන්ටරැක්ෂන් එක වෙන එක තමයි මේක ලයින් ඔෆ් ඉන්ටරැක්ෂන් කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ එනවා ලයින් ඔෆ් විසිබිලිටි. අර මම ඉස්සෙල්ලා කිව්වේ ෆ්‍රන්ට් ස්ටේජ් එකයි බෑක් ස්ටේජ් එකයි අතර තියෙන ඉර ඒ ලයින් එක තමයි ලයින් ඔෆ් විසිබිලිටි වෙන්නේ. එතකොට ලයින් ඔෆ් විසිබිලිටි එකෙන් පස්සේ තියෙන්නේ බෑක් ස්ටේජ් ඇක්ටිවිටීස්. එතනදී Act 1 එකේ තියෙන backstage activities මොනවාද මුලින්ම ඉන්නවා මෙතන මේ contact person කියලා පෙන්නේ line of visibility එකට පස්සේ contact person ඒකෙදි මෙතන මේ reservation එකේදී තියෙනවා check availability and insert booking backstage එකේ දැන් front stage එකේදී මෙයා මේ employee අපි reservation එක accept කරනවා ඒ accept කරන්නේ මෙන්න මේ බෑක් ස්ටේජ් එකකින් අපි ගන්න ඩේටා අනුව ඒ කියන්නේ අපි බලන්න ඕනේ අවේලබිලිටි එක. ඒ වගේ ඒ අවේලබිලිටි එක අනුව අපි ඇක්සෙප්ට් කරනවා. ඒ ඇක්සෙප්ට් කරාට පස්සේ ඉන්සර්ට් කරනවා බුකින් එක. එතකොට මේ දෙක පේනවාද? මෙයා කරාට පස්සේ නෙමෙයි බෑක් ස්ටේජ් එකේ සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් බෑක් ස්ටේජ් එක ඉවරුණාට පස්සේ නෙමෙයි ෆ්‍රන්ට් ස්ටේජ් එක සිද්ධ වෙන්නේ. ඒ දෙක යන්නේ ඉන්ටරැක්ටිව් විදියට. එකිනෙකා ඩිපෙන්ඩ් වෙනවා. ඉස්සෙල්ලා කිව්වේ ඩිපෙන්ඩන්සි එකත් මේකෙදි අර ෆ්ලෝ චාර්ට් එකට වඩා මේකෙදි ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා ඩිපෙන්ඩන්සි එකක් පෙන්වනවා ඊට පස්සේ ඒකෙම අපි මේ කාපාක් ඒක ගත්තොත් ඒකෙදි බෑක් ස්ටේජ් එකේ තියෙන එකක් තමයි ටේක් කාර් ටු පාකින් ලොට් දැන් කා එකේ කී එක මෙතනදි මෙයා ගත්තට පස්සේ කස්ටමර් තවත් එතන ඉඳන් බලන් ඉන්නේ නැහැනේ කොහෙද පාක් කරන්නේ කොයි හරි වැද්දුනද අපේ වාහනේ එහෙම බලන් ඉන්නේ කස්ටමර් කෙලින්ම යනවා රෙස්ටුරන්ට් එකට ඊට පස්සේ බෑක් ස්ටේජ් එකේදී වෙන්නේ අර මිනිස්සයා ගිහින් එක ඒ පාකින් එකේ පාක් කරනවා ඊට පස්සේ දැන් මොන්න ලයින් ඔෆ් විසිබිලිටි එකෙන් පස්සේ වුණා ඊට පස්සේ මේ කන්ටැක්ට් පර්සන් නේ කියන්නේ මිනිස්සුන්ගේ වෙන දේවල් ඊට පස්සේ එනවා ලයින් ඔෆ් ඉන්ටරැක්ෂන් වලින් පස්සේ ෆිසිකල් ඉන්ටරැක්ෂන්ස් ඒ කියන්නේ මේ system support system support processes අන්න ඔය දේවල් වල තියෙන interaction එක තමයි
ඒ කියන්නේ රිසර්වේෂන් සිස්ටම් එක මේන්ටේන් කරන්න ඕනේ. ඒ වගේම මෙතනදී එනවා ෆැසිලිටීස් මේන්ටේන් කරන්න ඕනේ. ඒ වගේ එක එක සිස්ටම්ස් සිස්ටම්ස් තියෙනවා. ඊට පස්සේ මෙතන IT එක උදව් වෙනවා. මෙතන capacity එක ඊළඟට customer records දැන් ඔය customer records බලනවා කියන්නේ දැන් regular customer කෙනෙක්ද එහෙම බලනවා. ඒතර ඒ regular නම් යාළට දෙන්න පුළුවන් එක දෙන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඒ දේවල් දෙන්න පුළුවන්. ඊට පස්සේ order billing කරන දේවල් ඔක්කොම IT එකට IT system එකට අනුවනේ වෙන්නේ. ඊට පස්සේ inventory purchases ඔය දේවල් database system එක IT system එකේ තියෙන. මේක තමයි app 1 එකේදී front stage එකයි back stage එකේ සිද්ධ වෙන දේවල්. ඒක තේරෙන්න ඇති නේද? ඊට පස්සේ මාෂා එතකොට ඒ first act එකේදී වෙන්නේ අර pre process stage එකේ වෙන ටික නේද? ඔව්. ඒක. හා 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 හරි හරි. එතකොට second act එකට ගියාම in process. delivery of co-product අපි දැන් ඔන්න කායක දුන්න පාක් කරන්න ඊට පස්සේ ඔන්න දැන් ඉඳගත්තා ඉඳගත්ත පස්සේ අපිට මෙනු එකක් ලැබුණා ඔන්න මෙතනදී ඊට පස්සේ තමයි කෝ ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරන්නේ මෙතන සීටින් ඕඩර් ෆුඩ් ඇන් ඩ්‍රින්ක්ස් ඊට පස්සේ පොටෙන්ෂල් දැන් ඉඳ ගන්නවා ඊට පස්සේ කන බොන දේවල් ඕඩර් කරනවා අපි ඊට පස්සේ මේකෙන් ගත්තොත් මම මොකද කරන්නේ මං මේ අරක ෂෙයා කරන්නම්. එතකොට හරිනේ මේකෙන් බලමු. දැන් මේක පේනව නේද මිෂෙල්? ඔව් මාෂා පේනවා. ස්ලයිඩ් එකේ තියෙන මෙන්න මේකනේ. මේකට වඩා අපි බලමු මෙන්න මෙතන ඉඳලා. ඒ කියන්නේ දැන් ඔන්න අපි ගියා එතනට. එතනට ගිහිල්ලා ඉඳගත්තට පස්සේ පළවෙනි එක මෙන්න මෙතනදී අපි දැන් ඕඩර් කරනවා. ඕඩර් කරනවානේ. ඕඩර් කරාම අපිට මීල් එක සර්ව් කරනවා. ඒතර කස්ටමර්ගේ පොයින්ට් ඔෆ් view එකෙන් ෆුඩ් සර්විස්. ඒ කියන්නේ අපිට ලැබෙන එක. කෑම ලැබෙනවා. ඊට පස්සේ මෙතනදී වෙන්නේ මෙතනදීත් මේ වේටින් ටයිම් එකක් ඇති වෙනවා. දැන් ඕඩර් කරාට පස්සේ යාළට කෑම එක ගේන්න වෙලාවක් යනවා. එතන එතකොට එතන මේ වේටින් ටයිම් එකක් ඇති වෙන්න පුළුවන්. මෙතන මේකෙදි ලැබෙන ෆිසිකල් එවිඩන්ස් එක තමයි ෆුඩ් එක ප්‍රිපෙයා වෙලා තියෙන විදිය. හරිද? يعني ඔය ලස්සන්ට ඩෙකොරේටිව් විදියට ෆුඩ් එක ලස්සන්ට ලැබෙන්නේ පෑ සාමාන්‍යයෙන් ඇයි කැටින් විදියට. තමයි ෆිසිකල් එවිඩන්ස් එක. ඒ වගේම ෆිසිකල් එවිඩන්ස් එකක් වෙන්නත් පුළුවන් ඔය කස්ටමර්ගේ මේ ඇපියරන්ස් එක මං හිතන්නේ. මෙතනදි දාලා නැහැ. ඊළඟට ඊට පස්සේ බලන්න මෙන්න මේක. දෙවැනි එකේදී අපි දැන් කෑම ලැබුණට පස්සේ අපි ආහාරය ගන්නවානේ. මෙතනදී ආහාරය ගන්නකොට ෆේල් පොයින්ට්ස් මේ ෆිසිකල් එවිඩන්ස් වල ෆේල් පොයින්ට්ස් ඇති වෙන්න පුළුවන්. නෑ ඊට කලින් මට අමතකුණා මේ ෆේල් පොයින්ට්ස් තව ඇති වෙන්න පුළුවන් අර මේ මං කිව්වේ මේ අර ස්ලයිඩ් එකේ තිබ්බේ මේ මොනවාද ස්ලයිඩ් එකේ තියෙනවා මේ ටික ෆේල් පොයින්ට්ස් ඇතින්න පුළුවන් මෙනු එක දුන්නාම කස්ටමර් කෙනෙක්ට මෙනු එක දෙනවනේ මෙනු එක දුන්නාම මෙනු එක දුන්න තැනින් පටන් ගන්න මේ දෙවෙනි ඇක්ට් එක ඒතර මෙනු එක දුන්නාම ෆේල් පොයින්ට්ස් ඇතින්න පුළුවන් දැන් මෙනු එක හරි විස්තරද මේ මෙනු එකේ තියෙන්නේ එහෙම නැත්නම් ඒ වගේම මෙනු එක කම්ප්ලීට්ද නැත්තම් මෙනු එකේ තියෙන්න පුළුවන් ඒ දේවල් ඇක්චුවලි යාලට දෙන්න බැරි දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඒ එතනදී ෆේල් පොයින්ට්ස් ගන්න දැන් කස්ටමර් කෙනෙක් දෙයක් ඉල්ලනවා. නමුත් ඇත්තටම ඒක අපිට හදා ගන්න විදිහක් නැහැ.
අන්න එහෙම වුණාම ෆේල් පොයින්ට්ස් ඇති වෙනවා. ඊළඟට තව ෆේල් පොයින්ට් එකක් තමයි මේ කස්ටමර් දෙයක් ඇව්වහම මේ ෆ්‍රෙන්ඩ්ලි මැනර් එකටද ඒක ඉන්න වේටර්ස්ලා ඒ කට්ටිය උත්තර දෙන්නේ එක්ස්ප්ලනේෂන්ස් කරන්නේ. ඔන්න ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න මෙනු එක ලැබුණාට පස්සේ කස්ටමර් ඩිසයිඩ් කරනවා මොනවාද අපි ඕඩර් කරන්න කියලා. ඊට පස්සේ ඕඩර් කරන එක මත තමයි කිචන් එකට යන්නේ ඒ ইনফরমේෂන්. මෙන්න මේක ඕඩර් කරා මේක හදන්න. ඊට පස්සේ එවෙලම යනවා බිල් බිලින් ඩෙස්ක් එකට. අන්න ඒකට එවෙලම ইনফরমේෂන් එක යනවා මෙන්න මේක ඕඩර් කරා. එතකොට බිල් එක හැදෙනවා එතනදී. අන්න ඕවා එකෙන් දාර ඉස්සෙල්ලා කිව්වා වගේ මේවා අතර ඉන්ටරැක්ෂන් එකක්. ඒ වගේම ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. එකක් ඉවර වෙලා එකක් නෙමෙයි එකම වෙලාවේදී එකිනෙකා සම්බන්ධව යනවා ඊට පස්සේ දැන් බලමු දැන් හරි මේක මම ඉස්සලා කිව්වා ඊට පස්සේ ඔන්න මීල් එක ගන්නවා ඒ ගන්න වෙලාවේදී ෆේල් පොයින්ට්ස් ඇති වෙන්න පුළුවන් ෆුඩ් ටේස්ට් එක ක්වොලිටි එක අනුව එවෙලෙදි ෆේල් පොයින්ට්ස් ඇති වෙන්න පුළුවන් ඊළඟට මෙන්න මේ මේක අර මම කිව්වේ එවෙලෙම බිලින් ඩෙස්ක් එකට යනවා කියලා එතකොට මේ බිල් එක ප්‍රිපෙයාර් කස්ටමර්ගේ පැත්තෙන් කස්ටමර්ට පේන විදිහට වෙන දේවල් තමයි මේ ටික. ඊට පස්සේ කස්ටමර් එක්ක ඉන්ටරැක්ට් වෙන එක්කෙනා ඉන්නේ කන්ටැක්ට් පර්සන්. අන්න එයා එක්ක වෙන දේවල් තමයි මේ ටික. මේකෙදි මේක ගත්තොත් ෆුඩ් සර්විස් එක ෆුඩ් එක මේ කෑම අපිට ගෙනත් දෙන තැනේදී contact person වෙන්නේ deliver food to table අපිට වේට අපිට කෑම ගෙනත් දෙන එක. මෙතනදත් මෙතනදිත් fail points ඇති වෙන්න පුළුවන්. අර එයාගේ behavior එක, එයාගේ appearance එක. දැන් හිතන්න අපි restaurant එකකට යනවා. ඒකේ කෑම ගේන මනුස්සයා හරිම يعني පිරිසිදුවට නැති පෙනුමක් නම් තියෙන්නේ අපිට හිතට සෞතු වෙන කන්නවත් හිතෙන්නේ අන්න ඒ වගේ දේවල් තියෙනවා. fail points ඇති වෙනවා. දැන් මේ කෑම ගන්න වෙලාවේදී එතනදී නිකන් කන්ටැක්ට් වෙන්නේ නැහැ. නමුත් අර සිද්ධ වෙන්නේ අපේ සැටිස්ෆැක්ෂන් එක අපි වෙරිෆයි කරගන්න එක. සැටිස්ෆැක්ෂන් එක වෙරිෆයි කරගන්නවා කියන්නේ අපි එක්ස්පෙක්ට් කරපු විදිහට මේ ෆුඩ් එකේ ටේස්ට් එක ක්වොලිටි එක තියෙනවද කියලා අපි වෙරිෆයි කරගන්නවා. ඊළඟට බිල් එක. බිල් එකේදී ඩිලිවර් බිල් ටේක් කාඩ් ඕ කැෂ්. ඒ කියන්නේ අර BMM bill අපි bill එකට ඒ කියන්නේ මෙයාලා credit card payments බාර ගන්නවද කියලා දේවල් අපි හිතනවනේ. මට ඒක හරියට තේරෙන්නේ නැහැ. මේ contact person එක දාලා දෙන්නේ කියලා. කොහොම හරි මං හිතාගත්තේ එහෙම. ඒ කියන්නේ අර card payments ද ගන්නේ cash ද ගන්නේ ඒ දේවල් හිතන එක. ඊට පස්සේ ඔන්න front stage activities ඉවරයි act 2 එකේ. මෙතන act 3 කියලා තිබුණට මේක act 2 මං හිතන්නේ. මොකද act 2 එකේ මෙතන තියෙන්නේ දැන් ෆුඩ් මේන් පර්පස් එක නෙමෙයි මෙතන තියෙන්නේ අර කොක්ටේල්ස් කියන්නේ යාලා ගිහම මොන හරි දෙන දේ පොඩි පොඩි බීම જાති ළඟට මෙතන සීටින් කියන්නේ සීටින් අවේලබිලිටි එක මේ දේවල් අර නිකන් මේ දෙවැනි එකට තමයි දෙවැනි එකට අදාළයි නමුත් අර ප්‍රධානම දේ මේක නෙමෙයිනේ අපේ රෙස්ටුරන්ට් එකකට යන ප්‍රධානම දේ කෑම එකක් ගන්න වෙන්නේ කෑම කන්නේ. ඒතර මේවත් අර සපෝටිව් විදියට තියෙනවා. ඒක නිසා ඔයාලා බලද්දි පොඩ්ඩක් මේකත් එක්ක කියන්නේ ටේබල් එකට ලියද්දි මේවත් පොඩ්ඩක් කම්බයින් කරලා ලියන්න. සීටින් අරේන්ජ්මන්ට්ස් ඒ දේවල්. මේ ඔක්කොම අර මේ කඩ ඉරි දාලා මෙහෙම ඉරි දාලා යන්නේ අර එකම ෆෝමැට් එකට line of visibility අනම්මනන් ටික. ඊට පස්සේ හරි ඊට පස්සේ line of visibility ඇති වෙනවා. අන්න මෙතනින් පස්සේ එන්නේ back stage activities ටික. එතකොට මේකෙදි මුලින්ම අපි food service food එක අපිට deliver වෙන තැන දීනේ. අන්න එතනදී kitchen එකෙන් මේ මිනිස්ස වේට kitchen එකෙන් මේ මේක ගන්නවා. කියන්නේ කෑම ප්ලේට් එක ගන්නවා අපිට ගේනක් දෙන්න ඕන නිසා එතනින් ගන්නවා පිකප් ඊට පස්සේ ඒකට උදව් වෙන අනිත් දේවල් සපෝට් ප්‍රොසෙසර්ස් තමයි
ඒ ෆුඩ් එක ප්‍රිපෙයා කරන එක ඒ ෆුඩ් එක පැත්තෙන් නෙමෙයි කිචන් එකේ ෆැසිලිටීස් මේන්ටේන් කරනවා ඊළඟට ෆුඩ් ස්ටෝරේජ් එක අදාළ දේවල් මොනවාද එළවලු අනම්මනම් ඒ දේවල් ස්ටෝ කරලා තියෙන එක ඊට පස්සේ ඒවා මදි නම් ඒවා පර්චේස් කරන්න ඕනේ අන්න ඔය දේවල් සපෝට් වෙනවා මෙන්න මේ කෑමවේ මීල් එක අපිට ලබා දෙන්න ඊට පස්සේ මේකට නැහැ මොනවාද කෑම ගන්න එක එයාලා වෙන දෙයක් නෙමෙයි බෑක් ස්ටේජ් එකේ දෙයක් නෙමෙයි කෑම ගන්න එක අපි කරන දෙයක් ඊට පස්සේ බිල් එක ප්‍රිපෙයා කරන තැනදී බෑක් ස්ටේජ් දේවල් තමයි කැෂියර් ගෙන් අපේ කියන්නේ කැෂියර්ටනේ මුලින්ම නෙමෙයි යන්නේ මේ දේවල් පස්සේ කැෂියර් ගෙන් ඒ විස්තර අරගෙන ඊට පස්සේ සපෝට් දේවල් තමයි බිල් එක හදනවා ඊළඟට බිලින් සිස්ටම් එක පවත්වගෙන යනවා කියන්නේ බිල් එකක් සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකක ලියලා දෙන්න හැන සාමාන්‍ය මොකක් හරි සිස්ටම් එකකට අනුව හැදෙන්නේ ඊට පස්සේ ඒකට උදව් වෙන IT ඉන්ටරැක්ෂන් එක තමයි මේ දේවල් අර ටිකම තමයි ඩේටාබේස් අන්න එතකොට ඇක්ට් 2 එක ඉවරයි එතකොට මේ ඇක්ට් 2 එකේදී මිස්ටේක්ස් ඇති වෙන්න පුළුවන් මේ ඉන්ෆෝමේෂන්ස් ඉන්ෆෝමේෂන් ට්‍රාන්ස්මිට් කරද්දි දැන් මේ හැම එකෙම්ම මෙන්න මේ බෑක් ස්ටේජ් ඉඳන් මේ විශේෂයෙන් මේ බිල් එකේදී බලන්න බෑක් ස්ටේජ් ඉඳන් අපි ෆ්‍රන්ට් ස්ටේජ් එකට ඉන්ෆෝමේෂන් ට්‍රාන්ස්මිට් වෙනවනේ අන්න ඒ ඉන්ෆෝමේෂන් ට්‍රාන්ස්මිට් වෙනකොට ඇති වෙන්න පුළුවන් එක මිස්ටේක්ස් එකක් තමයි දැන් හිතන්න මේක මේ මොන හරි හෑන්ඩ් රයිටින් සම්බන්ධයෙන් මොන හරි තොරතුරක් නම් දෙන්නේ ඒ ලියන කෙනාගේ හෑන්ඩ් රයිටින් බෑඩ් හෑන්ඩ් රයිටින් නම් ඒක මිස්ටේක් ඇති වෙන්න අවස්ථාව වැඩි ඊළඟට කස්ටමර් මෙනු එකෙන් ඉල්ලන දේට අනුවනේ දෙන්නේ එතකොට මේ මෙනු එක ලියා ගන්න කෙනා එතන ගහන මෙනු එක මොකද්ද කියලා ඒ මෙනු එතකොට කස්ටමර් ඒ මෙනු එක කියද්දි එයා ඒක පැහැදිලිව කියන්නේ නැත්තම් verbal request එක unclear නම් එතකොට mistakes ඇති වෙන්න පුළුවන් ඊළඟට දැන් system යොදා ගන්නවානේ මේ system එකට අපි වැරදි විදියට entry එකක් කළොත් ඒකේ දැන් system එකක් system වෙලානේ තියෙන්නේ දෙන ඒ කියන්නේ දත්ත ලබා දෙන දත්ත ඇතුළත් කරන විදියට අනුව තමයි output එකෙන් දත්ත එළියට දෙන්නේ එතකොට අපි දත්ත ඒ සිස්ටම් එකට දානකොට වැරදියටම දැම්මොත් එහෙනම් ඉතින් වැරදි එක අනුවනේ සිස්ටම් එකෙන් එළියට එන්නේ අන්න එතකොට මිස්ටේක්ස් ඇති වෙන්න පුළුවන් ඊළඟට දැන් අපි ඉල්ලන දේ නෙමෙයි මේ හදලා තියෙන්නේ කෑම ඉල්ලන දේ නෙමෙයි ඩිලිවර් කරලා තියෙන්නේ ඉල්ලන දේ නෙමෙයි හදලා තියෙන්නේ ඒ එහෙම එතකොට වැරදි එක අපිට ඩිලිවර් කරනවා ඒ වගේම දැන් අපි ඒ ඉල්ලන දේ හරියට හදලා බැක් ස්ටේජ් එකෙන් ඒක කිචන් එකෙන් හරියට හදලා නමුත් ඩිලිවර් කරනකොට වැරදි පිඟානක් උස්සන් වෙනවා අන්න ඒ වගේ එක එක මිස්ටේක්ස් ඇති වෙන්න පුළුවන් මේකෙදි ඒවා ඔක්කොම ක්වලිටි එකට බලපානවා ඒ වගේම එතකොට මේකෙදි නේ රෙස්ටුරන්ට් එක අපි එක්සැම්පල් එකක් ගත්තොත් කස්ටමර් ඉවැලියුවේට් කරන්නේ ෆුඩ් එකේ ක්වලිටි එක විතරක් නෙමෙයි කොහොමද මේක සර්ව් කරන්නේ කියන්නේ ප්‍රොම්ප්ට් විදියට සර්ව් කරලා තියනවාද ඒ කියන්නේ මෙතනදී ප්‍රොම්ප්ට් කියන තැනදී මෙන්න මේ ෆුඩ් එක ඩිලිවර් කරද්දී කස්ටමර් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ ඉක්මනට ගෙනත් දෙයි කියන එක මොකද අනිකන් රෂ් එකක් වගේ ඇති වුණොත් අනිකන් කස්ටමර් කැමති නැහැ නේද සාමාන්‍ය විදිහට මේක අර ප්‍රොම්ප්ට් විදියට සාමාන්‍ය වුණතර හරි ප්‍රොම්ප්ට් විදියට ඒක ඩිලිවර් කරලා තියෙනවා ඒ වගේම මේ සර්විස් එකේ ස්ටයිල් එක ඒ වගේ දේවල් මත කස්ටමර් ඉවැලියුවේට් කරනවා ඒ කියන්නේ මොනවද මේ කොච්චර එයා හරියට මේ මේක perform කරත් ඒ මේ කවුද වේට හරියට එයාගේ වැඩේ කරත් එයා කතා කරන විදිය රූඩ් නම් ඒ වගේ මෙයා නිකන් ඉන්ටරෙස්ට් ඕනවට පාඩ වගේ මෙන්න ඔයාගේ කැමෙක් කියලා තියලා යනවා නම් අර කස්ටමර් ඒකත් දව වෙනවා කස්ටමර්ට ඉවැලියුවේට් කරන්න ක්වලිටි එක يعني යාළගේ බිහේවියර් එක යාළගේ ඇටිටියුඩ් එක උදව් වෙනවා කස්ටමර්ට මේක ඉවැලියුවේට් කරන්න. ඕක තමයි තුන්වෙනි sorry දෙවෙනි මේ ඇක්ට් එකේදී වෙන්නේ. ඊට පස්සේ අපි යන් තුන්වෙනි ඇක්ට් එකට අමාෂා ඉතින් අර දෙවෙනි ඇක්ට් එකේ අර අන්තිමට ප්‍රසන්ටේෂන් ඔෆ් බිල් කියලා තියෙනව නේද? ආ
ඒක අමාශය මට හිතෙන්නේ දැන් දෙවැනි ඇක්ට් එක ඉවර වෙන්නේ බිල් එක මේක තමයි මැඩම් ඔයාගේ ඩිනර් එකට බිල් එක කියලා ඒක දුන්නට පස්සේ ඒ දෙන ඒක දෙන්න කලින් ඒක හදන්න ඕන ඒ ටිකනේ බෑක් ස්ටේජ් එකේ වෙන්නේ ඊරස්සේ ඊට පස්සේ තර්ඩ් ස්ටේජ් මේ තුන්වෙනි ඇක්ට් 3 එක පටන් ගන්න බිල ගෙවන තැන ඉඳන් එහෙම වෙන්න තියනේ අමාශය ඔව් ඔව් එහෙම තමයි ඔව් ඔව් ආ හරි නෑ අනිත් එක දැන් ඕකේ उपकलने फोटो अभी अवस्था दागानेट स्मूथली अंतिम कस्टमर सरप्राइज़ सरप्राइज़ कस्टमर हिताने मत नैति विद्या टो मेकर वेला थी ना इधर बिल लग गया तो कस्टमर हिताने मेकर बिलिंग पेमेंट कराने आदि एक हिन्दम विकार है अन्य वाके शॉकिंग सरप्राइजेस देने ना रखा है मेकर शॉर्ट एंड स्वीट बनना ने क्विकली मूव बनना पुलवांग बनना ने मेक दी देंगा पे मेरे बिल गया तो बिल लेके और ना कस्टमर के पर्सपेक्टिव के बिल पेमेंट एक एक ना दाल वगैरह टेंजिबल देवल में तो दाल रहना है टेंजिबल लेवल ना गन प्लांग आप इधर दें बिल लेके पहली लिवती है ना वाना दें एक के एक आइटम वर्ट आ दाल वगैरह ए प्राइसेस दाल थी है ना गन में दी दिया डर फिजिकल एविडेंसेस थी है ना ये वाके हैं ना तो इधर पास तब एक अक्तमा में रेस्टरूम्स की कस्टमर के नेट को दे आपने में नहीं मेक रेस्टोरेंट के टाइम नहीं मेक टाइम में नहीं अरे मेक निकांग में एक निकांग सप्लीमेंट्री का क्या गेट ही नहीं इतना कोटा में रेस्टरूम में का क्लीन वेन्नो नहीं अन्न क्लीन वेन्नो नहीं वागे में फ्रीक्वेंटली आपने का इंस्पेक्ट कराना नहीं ये रेस्टरूम में का टा अदाल फिजिकल एविडेंस रेस्ट रूम डिजाइन मार रास्ता डिजाइन कर अट्रैक्टिव क्लीन लीनस इला कोर्ट रूम कोर्ट दान पास खाएक पाक रेस्टोरेंट के अपने वाहन आ रही है ना कोटा रिट्रीव का डिपार्ट अपने तरीन याने के इत्ता कोटा मैं के दिया वक्त के बाद शुरू ने फिजिकल एविडेंस तमा बिल्डिंग एक्सटीरियर देंगल एट नाइट एक याने रात उधर लाइट्स डाला अन्य विधिर तीन नोन एक्सटीरियर का एक्सटीरियर एविडेंसेस तीन नोन इलागटे एम्प्लॉयी मानुष्य गुड बाय कियला ये वगे कम अगेन नो मनाहरे कियनो अन्य देवल तमा कस्टमर के पैते इट पास कस्टमर इंटरैक्ट वेन्ने मेन मे आला फ्रंट मे ताम फ्रंट लाइन कस्टमर मेतन बिल पेमेंट कर इंटरैक्ट रिसेप्शन रिसेप्शनिस्ट मेतन फेल पॉइंट अति पुलवा मेतन कार्ड रिटर्न कार्ड लबादन रिसेप्शनिस्ट कर देवालय कथा करना फेल पॉइंट अति पुलवा रेस्ट रूम में के अभी इंटरैक्ट एम्प्लॉई के नहीं नहीं कोर्ट रूम में के नहीं बस का पार्क के भी अरे मनुष्य आएंगे या का एक रिटर्न करना वहां गुड नाइट के ना अन्ना वगैरह देवा वाले नहीं आप इतने का कांटेक्ट बना इंटरैक्ट बना इट पास से अन्ना अपने इतना तीनों लाइन लाइन ऑफ विजिबिलिटी इट पास से ना बैक स्टेज जगह बैक स्टेज के बिल लेकर पे करने तना बैक स्टेज जगह भी बनने बैक स्टेज के यार कैशियर का तमाय संबंध देने फ्रंट लाइन ने के इन कैशियर का संबंध है ना बैक स्टेज का
ඊළඟට දැන් බිල් එක පේ කරාම පේ කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් සපෝටිව් දැන් ඔය සපෝටිව් මේවා තියෙන්නේ මේ නේද මේ සපෝට් ප්‍රොසෙස් එක අන්න ඒ ප්‍රොසෙස් එකේදී බලනවා ඒ කාඩ් එක වැලිඩ්ද කියලා ඊළඟට සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා ඔන්න ඔය දේවල් සපෝට් වෙනවා බෑක් ස්ටේජ් එකේදී බිල් පේමන්ට් වලදී රෙස්ට් රූම් එකේදී මේ ඉන්ටරැක්ට් වෙන මේ කස්ටමර් කෙනෙක් නැහැ සෝරි ඉන්ටරැක්ට් වෙන එම්ප්ලොයි ඩිරෙක්ට්ලි ඉන්ටරැක්ට් වෙන ෆ්‍රන්ට් ලයින් කෙනෙක් නැති වුණාට බෑක් ස්ටේජ් එකේ සපෝට් සපෝට් සිස්ටම් වල කරන කාර්යයන් ගොඩක් තියෙනවා ඉන්ස්පෙක්ට් ෆ්‍රීකවන්සි මේ හැමතිස්සෙම රෙස්ටුරන්ට් එක ක්ලීන් ද කියලා බලන්න ඕනේ ඊළඟට මේන්ටේන් ක්ලීන් රෙස්ට්රූම් සප්ලයි ස්ටෝරේජ් අර අත්‍යවශ්‍ය සබන් තුවා වගේ තියෙනවා ඊළඟට අර මේ ටිෂුස් ඔක්කොම තියෙනවද බලන්න ඕනේ ඊට පස්සේ ඒ දේවල් නැත්තම් අපි පර්චේස් කරන්න ඕනේ ඔන්න ඔය වගේ දේවල් සිද්ධ වෙනවා ඒතර මේ ඉන්ස්පෙක්ට් ෆ්‍රීකවන්ට්ලි කියන එකේ ෆේල් පොයින්ට්ස් ඇති වෙන්න පුළුවන් අපි නිතරම මේවා ඉන්ස්පෙක්ට් කරන්නේ නැත්තම් ෆේලියර්ස් නේ ඇති වෙන්නේ ඊළඟට අපි කා පාක් එක ගත්තොත් ඒකෙදි බෑක් ස්ටේජ් එක වෙන්නේ කා එක ගෙනියන කෙනා ඒ කියන්නේ පාකින් ආයේ ගෙනත් දෙන කෙනා කස්ටමර්ට ඊට පස්සේ පාකින් ලොට් එක සිකියුර් කරනවා දැන් කස්ටමර් ඇතුලේ රෙස්ටුරන්ට් එක ඇතුලේ කෑම ගන්නකොට අර ඔෆිසර්ස් ලා මොනවායි සිකියුරිටි ගාඩ්ස් ලා ඉන්නෝනේ මේ කා පාක් එකේ සිකියුරිටි එක බලන්න දැන් බයික් එකක් දාලා යනවනම් හොඳ සිකියුරිටි එකක් තියෙන්න ඕනේ බයික් එක තහොරෙක් ගෙනියන්න පුළුවන් අන්න ඒ වගේ ඊළඟට මේන්ටේන් කරන්න ඕනේ පාකින් ලොට් එක ඔන්න ඔය වගේ දේවල් බෑක් ස්ටේජ් එකේදී සිස්ටම් වලදී සිද්ධ වෙනවා ඒතර මේකට ඩේටාබේස් උත් උදව් වෙනවා IT වලින් ඔන්න ඕක තමයි මේ සිද්ධ වෙන්නේ ඊට පස්සේ ड्रामा कंक्लूड्स एक्ट थ्री मे क्यूआ मे स्लाइड पेन मिशेल अरे इतकोट एक्ट थ्री मं क्यूआ मेक स्मूदी वे नो सरप्राइज एट दि एंड ඊට පස්සේ customer expectations ඒ කියන්නේ මේක accurate දැන් bill එක ගත්තොත් bill එක අර accurate වෙන්න ඕනේ දේවල් මේ වැරදි තොරතුරු දාලා බොරු එක එක prices දාලා එහෙම දාන නරකයි accurate වෙන්න ඕනේ ඉක්මනට දෙන්න ඕනේ ඉක්මනට present කරන්න ඕනේ මේ වගේ දේවල් ඊළඟට restroom එක ඒ දේවල් කස්ටමර් එක්ස්පෙක්ට් කරන විදිහට ක්ලීන් විදිහට තියෙන්න ඕනේ. ඊළඟට පේමන්ට් එක පේමන්ට් කරද්දී ඒක පොලයිට් විදිහට හෑන්ඩල් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් එහෙම ඇක්සෙප්ට් කරන්න ඕනේ. දැන් කෑෂ් ම විතරක් නෙවෙයි. ඒ දේවල් කන්වීනියන්ට් එතකොට. ඊට පස්සේ කා එක මේ ඉක්මන්ට කස්ටමර් එළියට එන මොහොතේම ඉක්මන්ට ඩෝ එක ගාවට ගෙනත් දෙන්න ඕනේ. ඊට පස්සේ තෑන්ක් කරන්න ඕනේ. ඊට පස්සේ ग्रीट इंप्रूविंग प्रोसेसेस थ्रू फ्लो चार्ट एनालिसिस මේකෙදි දැන් ෆ්ලෝ චාට් ඇනලිසිස් එකකින් අපි කොහොමද ප්‍රොසෙස් එක ඉම්ප්‍රූව් කරන්න කියන එක බලන්නේ. What does the consumer want at each step? ඒ කියන්නේ කස්ටමර්ට මේ හැම ෆ්ලෝ චාට් එකක් මතක නැරගින්න සිම්පල් ස්ටෙප්ස් නේ තිබ්බේ ඒකේ. ෆ්ලෝ චාට් එකක මේ හැම ස්ටෙප් එකෙම කස්ටමර්ට ඕනේ මොනවද? එයාලට ඕනේ ඒ කියන්නේ value represent මේ what represents value to them. එයාලට අවශ්‍ය වැලියු එක තමයි එෆිෂන්සි එක ඩිලිවර් එෆිෂන්සි එක ඩිලිවරි එකේ තියෙන එෆිෂන්සි එක ඊළඟට ඇකියුරසි එක අන්න ඒ දේවල් එයාලා වැලියු කරනවා
ඊට පස්සේ what are the possible errors වෙන්න පුළුවන් errors මොනවද process error sequence දැන් අර flow chart එක sequence එකට යනන්නේ අන්න ඒ ඒවයි ඇතිවන error එකක් ඊළඟට bottlenecks bottlenecks කියන්නේ මෙතන දැන් ඔය අපේ එක එක stages තියෙනවානේ අන්න ඒ stages වල ලැබෙන request work request වැඩි එතකොට එයාලගේ capacity එකට වඩා ඒ stage එකේ තියෙන capacity එකට වඩා request ඇති වුනහම තියෙන throughput එක ඒ කියන්නේ ඵලදාව output එක අන්න ඒ දේවල් maximum ව ලබා ගන්න බැරි වෙනවා නෑ sorry 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 capacity එකෙන් එයාලට ගොඩක් request ආවහම එයාලට capacity එක එයාලා maximumly maximum විදියට දානවා අවශ්‍ය ඵලදාව ගන්න. එතකොට දැන් ඔය ගොඩාක් request ආවහම customerට wait customer waits ඇති වෙනවා. customerට රැඳිලා ඉන්න සිද්ධ වෙනවා ටිකක් වෙලා. ඊළඟට flow එකේ efficient විදිහට ගලා යන flow එක ගලා යන්න ඒක බාධාවක් වෙනවා. interruption එකක් වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙනවා මේ bottlenecks ආවහම. ඊට පස්සේ එතකොට ඒ bottlenecks වලට ඒ කියන්නේ ගොඩක් request ආවහම ඒ දේවල් හරියට efficient විදියට process එක ගෙනියන්න නම් custom මේ sorry company එකට capacity එක තියෙන්න ඕනේ හැම stage එකම same capacity එකක් තියෙන්න ඕනේ මට මේ bottleneck කියන එක මට තේරුණ විදිහට ඒක එහෙම හරියට තේරෙන්නේ නැහැ bottleneck definition එකක් කියලා නැහැ මං definition මං ලියා කියන්නේ අර මොකද්ද අපේ reading material එකෙන් මං ලියාගෙන ලියාගත්තේ a work stage that gets more work requests than it can process at its maximum throughput capacity a work stage that gets more work requests than it can process at its maximum throughput capacity අර maximum එයාලගේ capacity එකට වඩා ඒ process එකට request එනකොට අර යාලා capacity එකට අනුව එතකොට හරියට output එක ගන්න බැහැනේ request ගොඩක් එනකොට එතකොට interruption එකක් ඇති වෙනවා customerට wait customer waits ඇති වෙනවා අන්න ඒ වගේ දේවල් ඇති වෙනවා එතකොට objective එක වෙන්න ඕනේ මේ process එක balance කරගෙන යන එක ඒ කියන්නේ processing time එක same වෙන්න ඕනේ consumer flow එක smoothly ගලා යන්න ඕනේ ඒකනේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ. එතකොට මේ bottlenecks ආවම ඒක නැති වෙන්න පුළුවන්. Bottlenecks can identify by observing where customers have to wait and then can address them by devoting resources. අපි මේ bottlenecks වලදී customer කොහද customerට කොතනද waits ඇති වෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ අපිට මේ වේට්ස් වලට අනුව ඒ කියන්නේ වේට්ස් ඇති වෙනවා කියන්නේ මොන හරි bottleneck එකක්. ඒ කියන්නේ maximum sorry request ගොඩක් ඇවිල්ලා අපේ capacity එක නැහැ කියන එකනේ. එතකොට අපිට වේට්ස් ඒවා බලලා අපිට පුළුවන් වෙනවා අපේ resources ඒ අදාළ මේ තැන් වලට යොදවන්න. ඒ කියන්නේ මදි තැන් වලට යොදවලා ඒ දේවල් වළක්ක ගන්න පුළුවන් bottlenecks වලදී. මට තේරුණ විදිහට ඒ ටික තමයි bottlenecks වල තියෙන්නේ ඊට පස්සේ treatment errors human failures during contact with customers customer contact වෙන්නේ front line employees ලයික එතකොට ඔය දැන් එයාලා ක්‍රියා කරන විදිහ එයාලගේ treatment වල තියෙන errors මත මේ errors ඇති වෙන්න පුළුවන් ඊට පස්සේ tangible errors ඒ කියන්නේ physical elements physical evidences තියෙන්නේ අන්න ඒ දේවල් වල තියෙන failures මත errors ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය දේවල් තමයි errors ඇති වෙන්නේ මේ flow chart එක. ඊට පස්සේ can the process be sped up? ඒ කියන්නේ process එක අපිට speed up කරන්න පුළුවන්. එක එක machines දාලා මිනිස්සු කරනවට වඩා වේගෙන් machines වලින් ඒ දේවල් කරගන්න පුළුවන්. ඒකට ඒ machines දාලා අපිට process එක speed කරන්න පුළුවන්. ඊට පස්සේ can any step be eliminated? ඔව් eliminate කරන්න පුළුවන්. දැන් unnecessary steps තියෙනවා නම් දැන් හිතන්න මොකක් හරි මේ process එකක signatures ඕන නම් මොකක් හරි එක step එකක ඒ signatures අවත්‍ය ගන්න එක අත්‍යවශ්‍යම නැත්නම් ඒක අපිට step එක eliminate කරන්න පුළුවන්. අන්න ඒ වගේ unnecessary steps අපිට eliminate කරන්න පුළුවන්. එතකොටත් මේක speed වෙනවා. Where
where are the potential failure points? Bottlenecks. ඒ කියන්නේ දැන් bottlenecks කියන්නේ failure point එකක්. අන්න ඒ දේවල් කොහෙද තියෙන්නේ කියලා අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම can the process be redesigned? process එක redesign කරන්න පුළුවන්. ඒ redesign කරන එකත් අපි මේ පාඩමේ ඊට පස්සේ කතා කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි flow chart එකකින් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ improving reliability of processes through fail proofing meekedi fail points thiyenne anne e dewala api proof karana fail proofing proof karana meekedi mulinma identify fail points api me reliability kiyana oy den reliable api process ekak reliable kiyanneka මේ රිලයබල් කරන්න පුළුවන් අපි ෆේල් පොයින්ට්ස් අඳුරගෙන ඒ දේවල් වලට අනුව ඒවා මිනිමයිස් කරන්න කටයුතු කරාම. එතකොට මුලින්ම කරන්න ඕනේ අපි ෆේල් පොයින්ට්ස් අඳුර ගන්නවා. සාමාන්‍යයෙන් දැන් අර ඉස්සෙල්ලා පෙන්ුවේ බ්ලූ print එකක්. එතකොට බ්ලූ print එකේදී ෆේල් පොයින්ට්ස් දක්වන්නේ අර F කියලානේ. එතකොට ෆේල් පොයින්ට්ස් ඒ කියන්නේ ෆේල් පොයින්ට්ස් ඇති වෙන්නේ අර අපේ කෝ ප්‍රොඩක්ට් එක දෙනකොට ඇතිවන ෆේලියර්ස් එහෙම නැත්නම් අර පළවෙනි ඇට් එකේ අවශ්‍ය දේවල් ඇතිවන දෙනකොට ඇතිවන ෆේලියර්ස් තුන්වෙනි ස්ටේජ් එකේදී ඒ අදාළ දේවල් ඇතිවනකොට ෆේලියර්ස් ඔන්න වගේ හැම ස්ටේජ් එකකම අපේ දෙන සප්ලයි එක මේ සෝරි සර්විස් එකට ඇතිවන ෆේලියර්ස් තමයි ෆේල් පොයින්ට්ස් වලින් කියන්නේ. එතකොට तो मैं फेलियर्स ऐसे भी ना एग्जांपल विदिर का तो तभी दें रिसर्वेशन ने का रेस्टोरेंट के रिसर्वेशन ने करा दी फेल पॉइंट्स ऐसे भी ना पुलवा मैं कस्टमर टे मैं बारा कस्टमर टे फोन ने का थ्रू रिसर्वेशंस कराने पुलवा दे मैं बैरी ना अन्ना फेल पॉइंट एक क्या ने यार लटा तीनों हम रिसर्वेशंस फोन ने का हरा करने इतना कोटा निकांग हरे एक मुका करे सिस्टम में के आउला गियो तन्ना फेल पॉइंट्स का कहते हैं ඊළඟට මේ දැන් හිතන කස්ටමර් කෙනෙක් ඔන්න රිසර්වේෂන් කරාට පස්සේ අන්න එදා යා බුක් කරා. ඒ බුක් කරාට එදා වෙනකොට ඒ මේ මේ ටේබල් එකක් අවේලබල් නැත්ද? නැත්නම් ඒ ටයිම් එකට අවේලබල් නැද්ද? ඔය වගේ එක එක ෆේල් පොයින්ට්ස් ඇති වෙනවා. ඊළඟට මේ රිසර්වේෂන් එක හරියට ඇකියුරේට්ලි එක රෙකෝඩ් කරාද? ඊට පස්සේ සීටින්. සීටින් ගත්තොත් මේ අවේලබල් टेबल लगा क्यों तीनों आदत प्रॉमिस स्विच चल दिया ऑन माय वाके एक एक का फेल पॉइंट फेलियर्स तीनों सर्विस फर्म में का ये वाके है ना तब में सर्विस डिलीवरी किए ने का ओवरटाइम वेल दे आपने कस्टमर में के अर को प्रोडक्शन ने का क्यों तीन इतना कोटर में का दें ओवरटाइम वेल ना कोटर මේ එක එක ස්ටෙප්ස් අතර ඩිලේස් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වේටින් කස්ටමර් වේට්ස්, එක්සෙසිව් වේට්ස්. ඒවා අපි අර W කියලා අපි මතකනේ. දැන් දාලා තිබ්බ. අන්න ඒ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වේටින් ටයිම් ඊළඟට ෆේල් පොයින්ට්ස් ඔන්න ඔය හැම එකක්ම ඒ දෙකම ෆ්‍රන්ට් ස්ටේජ් එකේ බෑක් ස්ටේජ් එකේ දෙකේම ඇති වෙනවා. එතකොට මේ ෆේලියර්ස් ඩිරෙක්ට් lead කරනවා අපේ sorry failures directly lead කරනවා delays වලට ඒ වගේම mistake වෙන්න පුළුවන් ප්‍රමාණය failures lead කරනවා delays වලට වගේම mistake වෙන්න පුළුවන් ප්‍රමාණය වලට ඊට පස්සේ අපි දැන් ඔන්න failures identify කරගත්තා identify කරගත්තා පස්සේ මේවා අපි analyze කරන්න ඕනේ analyze කරන්න මොකද දැන් මේ ෆේලියර්ස් කියන දේවල් ස්වභාවිකවම ඇති වෙන දේවල් මිනිස්සුනේ මේක මේ ප්‍රොසෙස් එකේ ඉන්නේ ඒතර ෆේලියර්ස් ඇති වෙනවා ස්වභාවිකවම එතකොට මේ ෆේලියර්ස් ඇනලයිස් කරාම අපිට උපකාරී ඔපචුනිටි එකක් ඇති වෙනවා මේ ෆේල් ප්‍රූෆින් වලට ෆේල් ප්‍රූෆින් ඒ කියන්නේ ෆේල් එකක් ප්‍රූෆ් කරන එකට ඔපචුනිටි එකක් ඇති වෙනවා අපිට එතකොට फेल पॉइंट्स अपने अंदर अंदर आप एनालाइज करें एक अदाल देवाल हेतु होयागे ना आप उदाऊनवा अन्न ये देवाल एलिमिनेट कर अडुक
අඩු කරලා අපේ errors ඇති වෙන errors වල risk එක අඩු කරගන්න උදව් වෙනවා මේ failures අපි analyze කරාම. ඊට පස්සේ need fail safe methods for both employees and customers. Fails ඇති වෙන්න පුළුවන්නේ ඒ fails අපි eliminate fails වලින් fail safe methods මේ customers ලාට employees ලාට දෙකලන්ටම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් මේකෙදි එක method එකක් තමයි POKAYOK කියලා අර POKA YOKES කියලා අර ඊට කලින් අපි ඕක ඉගෙන ගත්තා මං හිතන්නේ මොකක් හරි එකකට මේ මේක ජපාන් වල ජපාන් term එකක් මට මතක විදිහට ඒකෙත් ඔය කියන්නේ fail failures මේ reduce කරන කියන එක වගේ තමයි ඔකේ තේරුම මතක නැහැ හරියට එතකොට මේකෙදි මේ POKAYOKS කියන එකේදි මේක සර්වේ එකක් එතකොට මේකෙදි ensure කරනවා employees ලා එයාලගේ කාර්යයන් හරියට correctly කරනවා එයාලට කියපු විදිහට කරනවා හරි order එකට කරනවා හරි speed එකෙන් ඒ කියන්නේ that service employees do things correctly as asked in the right order and at the right speed hari speed ekata hari order ekata yalata kiyapu vidiyata hariyata karana kiyanne tama me me method ekedi kiyanne oka ina POKAYOKS එතකොට මේකෙදි එක්සැම්පල් එකක් ෆේලියර්ස් එලිමිනේට් කරන්න පුළුවන් එක්සැම්පල් නේ මෙතනදී කතා කරන්නේ. එතකොට POKAYOKS කියන එකත් එක මෙතඩ් එකක්. එතකොට මේකට අනුව රීඩින් මැටීරියල් එකේ දීලා තිබ්බ එක්සැම්පල් එකක් තමයි දැන් සර්ජන්ස් ලයින් නේ. ඒගොල්ලෝ සර්ජරි එකක් කරද්දී එයාලගේ සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙන අන්න ඒ දේවල් ට්‍රේ එකක මේ දානවනේ ඒ හැම යාලගේ ඉන්ස්ට්‍රුමන්ට් එකකම ඒ එක එක ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරන වැඩේ තියෙන්නේ අන්න ඒ එක එක ඉන්ස්ට්‍රුමන්ට් වල එක එක කඩතොළු ඩෙන්ස් මේ ඉන්ඩෙන්ටේෂන්ස් කියන්නේ ඩෙන්ස් මේ කඩතොළු වෙනස් මම මතක විදිහට ෆිල්ම් එකක් තිබ්බා යාලගේ කතුරේ තියෙන තුඩ එක එක වෙනස් විදි ඒ පාවිච්චි කරන සර්ජරි එකදී පාවිච්චි කරන හේතු වෙනස් වෙනවා අන්න ඒ වගේ කඩතොළු දාලා තියෙද්දි අන්න ඒක ෆේල් පොයින්ට්ස් එකක් දැන් ඒ මේ මොකක් හරි ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකක ඒ සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වෙනස් වරදිනවා කියන්නේ ඒක සර්ජරි එකටම බලපාන්න පුළුවන්නේ අන්න ඒ ෆේල් පොයින්ට් එක බලක්ව ගන්න ඒකොල්ලෝ මේ ඒ කඩතොළු දාලා තියෙනවා ඒ වගේම තව එකක් තමයි ඔය සර්ජරි වලදී ඔපරේෂන්ස් වලදී එතකොට මේ මේ ඒ ඉන්ස්ට්‍රුමන්ට් එයාලා දැන් පාවිච්චි කරනවානේ පාවිච්චි කරාට පස්සේ අදාළ තැනින් ඒ ට්‍රේ එකකට තියෙන ඒ ට්‍රේ එකේ හැමතැන අදාළ තැනින් තියෙනවා මොකද දැන් සර්ජරි එක ඔපරේෂන් එක කරාට පස්සේ ඒ ඔපරේෂන් එක වහනවානේ මහල වැහුවාම මේ එයාලට ඒ අදාළ තැනින් තිබ්බාම එතකොට එයාලා දකින්නවා ආ එන ඔක්කොම ටික ඔක්කොම ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික තියෙනවා ඒ කියන්නේ සමහර විට ඔය පොඩි පොඩි මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙන්න පුළුවන් ඒවා ඇතුළටම දාලා යාලා පාවිච්චි කරනවානේ එතකොට ඒ දේවල් එළියට ගන්න අමතක වෙලා තියෙන්න පුළුවන් අන්න ඒ වගේ කියන්නේ යාලා කන්ෆර්ම් කරනවා යාලා ඒ කටින් එක ක්ලෝස් කරලා තියෙන්නේ ඒ දේවල් එළියට අරන් කියලා අන්න ඒ වගේ දේවල් එතකොට මේ ගොඩක් සර්විසස් මේ POKAYOKS කියන එක උදව් කරගන්නවා යූස් කරනවා ඔය frequently occurring service failures තියෙන්නේ අන්න ඒ දේවල් design කර process එකෙන් අයින් කරන්න ඉතින් දැන් ඔය example එක තමයි surgeries වල ඒක අර frequently වෙන දේවල් නේ අන්න ඒ වගේ දේවල් process එකෙන් අයින් කරගන්න වගේම standards වලට අනුව කටයුතු සිද්ධ වෙනවා කියලා මේව කරගන්න තමයි ඔය මේ ඔය method එක use කරන්නේ ගොඩක් service firms එතකොට एक एग्जांपल लेका ඊට පස්සේ
මේක දිහාන real life examples for fail safe methods real time examples තමයි බැංකුවල යොදා ගන්නවා කස්ටමර්ගේ ఐ కలర్ එක මම තේරෙන්නේ නැහැ මේකේ ප්‍රැක්ටිකල්ද කියලා මේක මේ ఐ కలర్ එක රෙකෝඩ් කරගන්න ఐ కాంటాక్ట్ එකක් තියාගන්නවා කියලා කියනවා ඒක මම දන්නේ නැහැ කොච්චර දුරට හරිද කියලා ඊට පස්සේ තව එක්සැම්පල් එකක් තමයි මේ ෆර්ම්ස් වල මිරර්ස් දාලා තියෙනවා එතකොට අර වැඩ කරන ස්ටාෆ් එකට පේනවනේ එන කට්ටියව එතකොට එයාලට අර එකපාරට කඩන් පනිනවට වඩා අර එයාලට දුර තියාම පේනවා නම් ඒ මිරර් එකෙන් ඒත් එයාලට ග්‍රීට් කරන්න පුළුවන් ඊට පස්සේ තව එක්සැම්පල් එකක් තමයි කස්ටමර්ස්ලා මේක කෝ ප්‍රොඩියුසර් මේ සර්විස් කියන එක කෝ ප්‍රොඩක්ෂන් එක ඒ කියන්නේ කස්ටමර් ඉන්වෝල් වෙනවා ප්‍රොඩියුස් කරන්න එතකොට කස්ටමර්ස්ලාට දෙන එඩියුකේට් එක මෙන්න මේ ෆේල් සේෆ් මෙතඩ් එක කස්ටමර්ලව එඩියුකේට් කරන එක ඊළඟ තව එක්සැම්පල් එකක් තමයි මේ ATM machines වල මේ කාඩ් එක ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එක කෑෂ් එක කෑෂ් මුදල් ප්‍රමාණය එළියට එන්න කලින් කාඩ් එකයි එළියට එන්නේ අන්න ඒක ෆේල් සේෆ් මොකද කස්ටමර්ස්ට ගොඩක් මේ කාඩ් එක අමතක වෙලා යන්න පුළුවන් සල්ලි ගත්තයින් පස්සේ ඒක නිසා මුලින්ම කාඩ් එක එළියට එනවා ඊට පස්සේ තමයි සල්ලි එන්නේ ඊට පස්සේ එක්සැම්පල් එකක් මොනවද මේ ලෙක්චර්ස් වලදී එයාලා මේ නිකන් හරි ලෙක්චර් එකක් කරද්දී කරන්ට් ගියෝ පවර්පොයින්ට් වලින් මේවක තියෙන්නේ ඒතර කරන්ට් ගියොත් ඒක නැති වෙනවා ඒක නිසා තමයි එයාලා printed handout එකක් ඒන්නේ අන්න ඒක සර්කීප් එකක් මං හිතන්නේ ඊට පස්සේ සිස්ටම් එකේ කැලෙන්ඩරෙන් ප්‍රොබ්ලම් මේකෙදි අපි දැන් මේ කතා කරේ ෆේල් පොයින්ට්ස් ගැනනේ අපි ෆේල් ප්‍රූෆින් එකේදි මේකෙදි වෙන්නේ එතකොට සිස්ටමැටිකලි අපි ප්‍රොබ්ලම් එකක් ඇති වෙන්න හේතු හොයා ගන්නවා ඩේටා කලෙක්ට් කර ගන්නවා ඊට පස්සේ අපි ඇනලයිස් කරනවා මේව ඇති වෙන්න හේතු හේතු ඊට පස්සේ අපි එස්ටැබ්ලිෂ් කරනවා ඒවා ප්‍රිවෙන්ට් කරන්න සොලියුෂන්ස් ඔන්නව තමයි මේ ෆේල් සේෆ් මෙතඩ්ස් වලදී සිද්ධ වෙන්නේ ඒක තේරෙන්නේ නැති නේද ඊට පස්සේ අපි යන් සෙටින් සර්විස් ස්ටෑන්ඩර්ඩ්ස් ඇන් ටාගට්ස් අර මං කිව්වේ මේ අර මුලින්ම කිව්වනේ මේකෙදී මේ මොනවද බ්ලූ ප්‍රින්ට් එකක් යොදාගෙන බ්ලූ ප්‍රින්ට් එකක් හදද්දී අර කරුණු ටිකක් කිව්වේ එතකොට අර ස්ටැබ්ලිෂ් සර්විස් ස්ටෑන්ඩර්ඩ්ස් කියලා කතා කරානේ මෙන්න මේ මෙතනදි කතා කරනවා අන්නේ ස්ටෑන්ඩර්ඩ්ස් අපි දාන විදිය එතකොට මෙතනදී ස්ටෑන්ඩර්ඩ්ස් අපි දාන්නේ කස්ටමර්ගේ එක්ස්පෙක්ටේෂන්ස් මත ඒ වගේම කස්ටමර් දැන් සර්විස් එකේදී කස්ටමර් බලාපොරොත්තු වෙන ඇට්‍රිබියුට්ස් තියෙන්නේ අන්න ඒ දේවලුත් බලන්න ඕනි හැම ඇට්‍රිබියුට් එකකටම ස්ටෑන්ඩඩ් දැම්ම කියලා වැඩක් නැහැ නේ කස්ටමර් ඒ දේවල් එච්චර ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් ඒ කස්ටමර්ට ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඇට්‍රිබියුට්ස් බලන්න ඕනේ ඊළඟට ඒ වගේම මැනේජ් කරන්න ඩිෆිකල්ට් දේවල් මත මේ ස්ටෑන්ඩඩ්ස් දාන්න ඕනේ ඊට පස්සේ service provider set standards for each step sufficiently high to satisfy and even delight customers ලව satisfy කරන්න වගේම යාලව delight කරන්න delight කියන්නේ satisfaction එකටත් වඩා උපරිම එන්නේ අන්න එහෙම කරන්න standards දානවා එහෙම يعني එහෙම customer ලව satisfy වුණේ නැත්තම් සිද්ධ වෙන්නේ ඒ expectations අපිට modify කරන්න සිද්ධ වෙනවා මේකෙදි මේ ස්ටෑන්ඩර්ඩ්ස් තමයි ටයිම් පැරමීටර්ස් ඊළඟට ස්ක්‍රිප්ට් ඇන් ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් ෆෝ අප්‍රොප්‍රියේට් ස්ටයිල් ඇන් ඩිමීන ඒ කියන්නේ දැන් ඩිමීන කියන්නේ මේ බිහේවියර් එක කියන එක ඒ කියන්නේ දැන් අපි මොන හරි ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් මොන හරි දානම කස්ටමර් මේ සෝරි කවුද එම්ප්ලොයි ගේ ස්ටයිල් එක එයාලා
behave කරන්න ඕනේ appropriate way එක මත අපි script එකක් නැත්නම් prescriptions දානවා. නොවැයින් අපිට මේ standards දාන්න පුළුවන්. ඊට පස්සේ must be expressed in ways that permit objective measurements. ඒ කියන්නේ දැන් process performance ඒ දේවල් monitor කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ standards එක. performance එක standard එකත් එක්ක අපි monitor කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ performance targets specific process and team performance targets for which staff are responsible for negedi performance target ara isla ki wage performance targets ara monitor karanna puluwang wena vidihata ekeni staff ekeni mekata responsible wenne etakota e targets danna one ewat ekka compatible wena vidihata ඊට පස්සේ අපි කතා කරනවා setting target setting standards and targets for customer service process. මේකෙදි දැන් මෙහෙම බලමු. දැන් standards කියන දේවල් tangible නේ intangible දෙයකටත් අපිට දාන්න පුළුවන්. ඒ කියන්නේ intangible දෙයක් හරියට measurable නෙවෙයිනේ. නමුත් මේක measurable විදිහට දාන්න පුළුවන් intangible දෙයකට attribute එකකට. ඒ කියන්නේ मेक मे सर्विस प्रोसेस इंडिकेटर्स वलिंग तमाई मेक करान्ने दैन इतान एग्जांपल लेकाक विदिहट रेस्पॉन्सिवनेस एक पलवेनिक रेस्पॉन्सिवनेस सर्विस फर्म एक कोच्चर इक्मंट रेस्पॉन्ड करनवाद कियन एकने एतकोट मेकेदी एग्जांपल लेकाक अपी गमु बैंक एक बैंक एकक अपी बलनो रेस्पॉन्सिवनेस एक कोहोमद कियला रेस्पॉन्सिवनेस एक बलन्ने दैन ओन्न एट्रिब्यूट एक तमा अपे रेस्पॉन्सिवनेस ඊට පස්සේ අපි ඉන්ඩිකේටර් එකක් දානවා මේ ඉන්ඩිකේටර් එකෙන් තමයි අපි බලන්නේ රෙස්පොන්සිවනස් එක මයින්නේ හරිද ඉන්ඩිකේටර් එක තමා ප්‍රොසෙසින් ටයිම් ටු අප්‍රූව් ඇප්ලිකේෂන්ස් අපි බලන්නේ රෙස්පොන්සිවනස් එක බලන්නේ අපේ මොකක් හරි ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වෙන්නේ ප්‍රොසෙස් වෙලා මේ අප්‍රූව් වෙන්න යන ප්‍රොසෙස් එක අපේ ඇප්ලිකේෂන් එක අප්‍රූව් වෙන්න යන ප්‍රොසෙසින් ටයිම් එක හරිද ඒක තමයි ඉන්ඩිකේටර් එක මේක මත තමා මෙන්න මේක මත තමා අපි වයින්නේ ස්ටෑන්ඩඩ් එක. එතකොට මේකෙදි creates a base to measure customer satisfaction. customer satisfaction එක මයින්න බේස් එකක් තමා මෙන්න මේ ඉන්ඩිකේටර් එක. එතකොට සර්විස් ස්ටෑන්ඩඩ් එක රඳා පවතින්නේ මෙන්න මේ ඉන්ඩිකේටර් එකෙන් ලබා ගන්න තොරතුරු මතනේ. ඒ තොරතුරු මතයි අපේ මේ policy decisions මත ඒ කියන්නේ මේ expectations දැන් මෙතනදි ගන්න expectations මේකෙදි ගන්න expectation එක කොහොමද effective විදිහට අපි ඒක මේට මොකද ඒ කියන්නේ අපි ඒ expectation එක අපි ඒකට කොහොමද මේ react කරන්නේ ඒ expectation එක අපි ලබා දෙන්නේ කොහොමද කියන එක define service quality goals for staff staff එක අපි දෙන්න බලාපොරොත්තු වෙන විදිය ඒ expectation එක අනුව හරිද standard එක දානවා ඊට පස්සේ ඒ standard එක මත performance targets දානවා හැබැයි මේ performance target එක වෙනස් වෙනවා මේකට වඩා දැන් මේකෙදි අපි කියනවා මේ application එකක් approve වෙන්න යනවා standard එකක් අපි දාලා දිනවා පැය 24ක්. පැය 24කින් අපේ මේ application එක approve වෙනවා. නමුත් performance target එක ඒ කියන්නේ actually මේක දෙනක වෙනස්. පැය 24න් හැම එකම දෙන්නේ නැහැ. 180ක් විතර තමයි පැය 24න් දෙන්නේ. අනිත් 120 පැය 24ට වඩා වැඩි වෙලාවක් යන්න පුළුවන්. මේ දෙක ස්ටෑන්ඩඩ්ස් වගේම ටාගට්ස් පර්ෆෝමන්ස් ටාගට්ස් වෙනස් සෙපරේට් අයිඩියා එකක් තියෙන්නේ ඒ කියන්නේ ෆර්ම් එකක් හાર્ඩ් විදිහට තමයි මේ කස්ටමර්ගේ එක්ස්පෙක්ටේෂන්ස් අනුව ගොඩාක් ස්ට්‍රික්ට් විදිහට තමයි මේ ස්ටෑන්ඩඩ් එක දාන්නේ ඒ කියන්නේ කස්ටමර් එක්ස්පෙක්ට් කරනවා පැරිස 4කින් දෙයි කියලා එතකොට අපි ස්ටෑන්ඩඩ් එක දානවා පැරිස 4කින් දෙනවා කියලා
හරිද? නමුත් පර්ෆෝමන්ස් ටාගට් එක ගොඩක් රියලිස්ටික්. ඒ කියන්නේ ඇක්චුවලි කම්පැනි එකට, ෆර්ම් එකට ඒක ඩිලිවර් කරන්න පුළුවන් වෙලාව තමයි ටාගට් එක තමයි පර්ෆෝමන්ස් ටාගට්ස් එකෙන් දාන්නේ. කස්ටමර් නීඩ්ස් වලට අනුව අපි ස්ටෑන්ඩඩ් එක දානවා. කස්ටමර් සෝරි කස්ටමර් එක්ස්පෙක්ටේෂන්ස් අනුව ස්ටෑන්ඩඩ් එක දානවා. නමුත් අපි ඒක තවත් නෙගෝෂියේට් කරලා තමයි පර්ෆෝමන්ස් ටාගට්ස් එක දාන්නේ. කියන්නේ අපේ ඔපරේෂනල් රියැලිටි එක අනුව තමයි පර්ෆෝමන්ස් ටාගට්ස් දාන්නේ. එතකොට මේ ස්ටෑන්ඩඩ්ස් වගේම ටාගට්ස් මෙහෙම වෙන් වෙලා දැන් වෙනස පේනවනේ. ස්ටෑන්ඩඩ් එක 24යි, ටාගට් එක 24 දෙන්නේ 80% විතර. මෙහෙම වෙනසක් තියෙන එකේ ප්‍රයෝජන තියෙනවා. ඒ කියන්නේ ප්‍රයෝජන තමයි දැන් මේ කරෙක්ට් ස්ටෑන්ඩඩ් එකක් දාලා තියෙනවා නම් ඒක කමියුනිකේට් කරනවා. ඕගනයිසේෂන් එකට කමියුනිකේට් කරන්න පුළුවන්. මේක හරහා කස්ටමර්ගේ එක්ස්පෙක්ටේෂන් එක කස්ටමර් ඩ්‍රිවන් විදිහට ස්ටෑන්ඩඩ් එකකින් අපිට කමියුනිකේට් කරන්න පුළුවන්. ඊළඟට දැන් මෙහෙම මේ දෙක වෙනස් නම් දැන් අපිට ගොඩාක් වෙනස්කම් පේනවා. 80% මේ ස්ටෑන්ඩඩ් එක හරියන්නේ නැහැ. සෝරි 120% ස්ටෑන්ඩඩ් එක අදාළ වෙන්නේ නැහැ. 80% අදාළ වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි මෙතන ඩෙෆිෂන්සි එකක් තියෙනවා. එතකොට කම්පැනි එකට පුළුවන් අපේ පර්ෆෝමන්ස් ලෙවල් එක, මේකනේ ඇක්චුවල් පර්ෆෝමන්ස් ලෙවල් එක, ඒක ඉම්ප්‍රූව් කරලා කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් එකකින් කස්ටමර් එක්ස්පෙක්ටේෂන්ස් දක්වා ගෙනියන්න පුළුවන්. මොකද දැන් මේ ස්ටෑන්ඩඩ් එක හදන්න එක්ස්පෙක්ටේෂන්ස් හදන්නේ. එතකොට ඇක්චුවල් පර්ෆෝමන්ස් එක අඩුයි නම් ඒ දෙකේ වෙනස දැක්කනම්, ඩෙෆිෂන්සි එක දැක්කනම් අපිට පුළුවන් කස්ටම මේ එම්ප්ලොයිට මේ පර්ෆෝමන්ස් වල ඉම්ප්‍රූව්මන්ට් එක හරහා කස්ටමර් එක්ස්පෙක්ටේෂන්ස් වෙනකම් ගෙනියන්න. ඒ වගේම තව උදව්වක් තමයි දැන් ස්ටෑන්ඩඩ්ස් එක මේ දෙක සමාන සෝරි ඔන්න දැන් ස්ටෑන්ඩඩ්ස් කියන එක මැනේජ්මන්ට් එකට මේක ෆ්‍රීඩම් එකක් නේ. කියන්නේ ස්ටෑන්ඩඩ් එක මෙච්චරක් තියෙනවා, ඒක ඇතුළේනේ පර්ෆෝමන්ස් එක එන්නේ. ඊට වැඩිය කරගන්න යාලා දඟලන්නේ නැහැ නේද? ඒක නිකන් අර ෆ්‍රීඩම් එකක් වගේ. එතන මේකෙන් ෆැසිලිටේට් කරනවා ස්ටෑන්ඩඩ් එකට අර ෆ්‍රීඩම් විදිහට යන්න. මට ඒක මට තේරුනේ ඒ වගේ. ඒ කියන්නේ අර නිකන් ෆැසිලිටේට් සපෝට් ෆෝර් ද සර්විස් ස්ටෑන්ඩඩ්ස් ඇස් ඉට් ඕල්සෝ ප්‍රොවයිඩින් ෆ්‍රීඩම් ටු මැනේජ්මන්ට් ඇන්ඩ් ස්ටාෆ්. එතන මේ දෙක අතර වෙනස දැක්කනේ. මේක අපි ස්ට්‍රික්ට් විදිහට කස්ටමර් එක්ස්පෙක්ටේෂන්ස් අනුවම දානවා. නමුත් ඇක්චුවලි පර්ෆෝමන්ස් ටාගට්ස් එක වෙන්නේ අපි ඇක්චුවලි ඒක ඩිලිවර් කරන දේ අනුව. ඊට පස්සේ ඒක තමයි අපි මේ මේ ටාගට්ස් දාන ප්‍රොසෙස් එක. ඒක තේරෙන්නේ නැති නේද? ඊට පස්සේ මෙතන කියනවා ෆස්ට් ඉම්ප්‍රෙෂන් ඉස් ඉම්පෝටන්ට්. ෆස්ට් ඉම්ප්‍රෙෂන් යන්නේ අර ෆස්ට් ඇක්ට් එකටනේ. අපි යන මුල්ම කරන මුල්ම දේ අනුවනේ. ඇෆෙක්ට් කස්ටමර්ස් එවැලුවේෂන් ඔෆ් ක්වොලිටි ඩියුරින් ලේටස් ස්ටේජස් ඔෆ් සර්විස් ඩිලිවරි ඇස් කස්ටමර් පර්සෙප්ෂන්ස් ඔෆ් සර්විස් එක්ස්පීරියන්සස් ටෙන් ටු බී ක්යුමුලේටිව්. කස්ටමර්ගේ එවැලුවේෂන් එක ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකේදීම ඇති වෙන්න පුළුවන්. අර අනිත් ස්ටේජ් වලට වඩා එවැලුවේෂන් එක මෙතනදී ගොඩක් ලොකු එවැලුවේෂන් එකක් කරන්න පුළුවන් ක්වොලිටි එක පිළිබඳ. මෙතනදිම වැඩේ අවුල් කරගත්තොත් ඉතින් අනිත් ඒවා කොච්චර හොඳ වුණත් ඉම්ප්‍රෙෂන් ෆස්ට් ඉම්ප්‍රෙෂන් හරහා හැමතිස්සෙම කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් ඉස් ඉම්පෝටන්ට් කියලා. අනේ වගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක අත්‍යවශ්‍යයි. ඊට පස්සේ රීඩිසයින් ඉන් සර්විස් ප්‍රොසෙස්. අර අර ඉස්සෙල්ලා කතා කරේ අර බ්ලූ ප්‍රින්ට් හදද්දි රීඩිසයින් නෑ. නෑ බ්ලූ ප්‍රින්ට් හදද්දි නෙමෙයි, ප්‍රොසෙස් එක ඉම්ප්‍රූව් කරද්දි මේ රීඩිසයින් කියන දේ ඕනද කියලා. එතකොට මේ රීඩිසයින් කරන්න පුළුවන් අපිට සර්විස් ප්‍රොසෙස් එක. මේකෙදි හරි ඇයි අපි රීඩිසයින් කරන්නේ?
revitalizes process that has become outdated. Process එක outdate වෙනවා කාලෙන් කාලට. ඒ කියන්නේ ඒ outdate වෙන්න පුළුවන් මොකද මේ technology එකේ වෙනස්කම් මත. එහෙම නැත්නම් customer needs වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපි ඒ service එකට එක එක features add කරාම මේක outdate වෙනවා. ඊළඟට new service offerings අපි අලුත් මොන හරි offerings දානවා නම් ඒ වගේම මේ legislation එකෙන් changes ඇති වෙනවා නම් අපේ process එකට බලපානවා. එතකොට process එක මේ හේතු මත මේ changes මත inefficient හරි irrelevant හරි වෙන්න පුළුවන්. outdate වෙනවා. එතකොට මෙන්න මේ problem එකට අපි කියනවා institutional rust කියලා. rust කියන්නේ මල බැඳීමනේ. institutional මොනවද institutional rust එකක් දැන් සාමාන්‍යයෙන් අපි ආඩයක් ඒක මුල් මුල් කාලේදී smooth විදියට shiny විදියට nice විදියට තියෙනවා. නමුත් මේක කාලයක් යනම යනකොට rusty වෙනවා. එතකොට අනිවාර්යෙන් එන එක redesign කරන්න සිද්ධ වෙනවා. එතකොට දැන් මේ rust වෙනවා කියන්නේ අපි depreciation එකක් වගේ deterioration එකක් වෙනවනේ. එතකොට මෙන්න මේ depreciation එකට හේතු දෙකක් තමයි මෙන්න මේ දෙවැනි points දෙකෙන් කියන්නේ. changes in external environment එකයි rusting occurs internally. external internal කියන එක තමයි මෙන්න මේ outdate එහෙම නැත්නම් depreciation එකට හේතු දෙක වෙන්නේ. අපි පළවෙනි එක ගමු changes in external environment that make existing practices obsolete. අපේ මේ external environment එකේ සිද්ධ වෙන දේවල් නිසා අපේ existing practices outdate වෙනවා, obsolete වෙනවා. එතකොට අපිට redesign එකක් අත්‍යවශ්‍ය වෙනවා. redesign එකක් કરી නැත්නම් අලුත්ම brand new process එකක් કરી අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ external දේවල් මත දෙවෙනි එක තමයි rusting occurs internally. internal විදිහට සිද්ධ වෙන දේවල්. ඒ කියන්නේ අපේ එකක් තමයි natural deterioration of internal process. internal process එකේ naturally සිද්ධ වෙන weakening එක. weak වෙන එක. ඊළඟට creeping bureaucracy. bureaucracy කියන්නේ නිලධාරීවාදයෙන් එතන නිලධාරීවාදයෙන් මත අපේ process එක internally deterioration එකකට ඇති වෙනවා. ඊළඟට development of unofficial standards. unofficial standards දැම්මහම ඊළඟට evolution of spurious. spurious කියන්නේ ව්‍යාජ වගේ නිකන් බොරු දේවල් වගේ නේ. එතකොට අන්න ඒ දේවල් ඇති වුනහම අර අපේ process එක ඇතුළෙන්ම outdate ඇති වෙන්න පුළුවන්. එතකොට symptoms තමයි symptoms කියන්නේ මේ process එක හරියට වැඩ කරන්නේ නැහැ කියන ඒවා වල කියන්නේ process එක වැඩ කරන්නේ නැහැ redesign කරන්න ඕනේ කියලා කියන symptoms තමයි excessive information exchange lot of information exchange ගොඩක් ඕන වෙනවා customer වගේම service unit එක අතර ඒ වගේම මොකද information ගොඩක් හොයන්නේ customer මේ සර්විස් ප්‍රොසෙස් එක අවුට්ඩේට් නිසා. ඊළඟට data that is not useful. ඒ information ඉල්ලුවාම ලබා දෙන data නැත්නම් data available data useful නැහැ. outdate නේ. පරණ කාලේ තොරතුරු තියෙන ඒවා outdate. ඊළඟට high ratio of check-in control activities to value-adding services. ඔය දැන් value-added services තියෙන්නේ. අන්න ඒ දේවල් වලට check-in මේ controls දාලා තියෙනවනේ චෙකින් කන්ට්‍රෝල්ස් දාලා තියෙනවනේ අන්න ඒවත් මේ වැඩක් නැහැනේ අවුට්ඩේට් නේ ඊළඟට ග්‍රෝමින් කම්ප්ලේන්ට්ස් මේ කස්ටමර්ස්ලා කම්ප්ලේන් කරලා තියෙනවා මේක ගොඩක් ඉන්කන්වීනියන්ට් ප්‍රොසීජර් එක අන්නෙසෙසරි කියලා අනේ ඔගේ කම්ප්ලේන්ට්ස් කරලා තියෙනවා අන්න ඒවල දිහාම සිම්ටම්ස් අපි අඳුරගන්නේ මෙන්න මේ දේවල් මත රිඩිසයින් එකක් ඕනේ කියලා ඊට පස්සේ මේ රිඩිසයින් එකකදී ප්‍රඩක්ටිවිටි එකයි ක්වොලිටි එකයි දෙකම ඉම්ප්‍රූව් වෙන්න ඕනේ මතකනේ අර සර්විස් ක්වොලිටි පාඩමේදී අපි කතා කරේ ප්‍රඩක්ටිවිටි එක ප්‍රඩක්ටිවිටි වැඩි කරද්දී ක්වොලිටි එකට පොඩි අවුලක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට මේ රිඩිසයින් කරද්දී මේ දෙකම වැඩි වෙන්න ඕනේ. එතකොට
මෙන්න මේක අඳුර ගන්න අපිට මේ අර බ්ලූ print එක උදව් වෙනවා. මොකද බ්ලූ print එකේ හැම step එකක්ම දීලා තියෙනවානේ. එතකොට මේ හැම step එකකින්ම අපිට opportunities හොයා ගන්න පුළුවන් මේවා මේ දෙකම quality එක improve quality එක productivity එකයි දෙකම improve කරන්න. එතකොට මේ redesign එකක් අපි කරද්දී මෙන්න මේ දේවල් මේ objectives achieve වෙන විදිහට කරන්න ඕනේ. මේ දේවල් simultaneously achieve වෙන්න ඕනේ. නිකන් කියන්න බෑ එකක් මේ achieve කරගෙන ඊට පස්සේ එකට යනවා. එහෙම කියන්න බෑ. මේක simultaneously වෙන්න ඕනේ. මොකද අර productivity එකයි quality එකයි දෙකම එක වෙලාවෙදි වැඩි වෙන විදිහට තමයි redesign එක කරන්න ඕනේ. පළවෙනි එක තමයි reduce number of service failures. අනිවාර්යෙන් අපි redesign එකක් කරන්නේ failures අඩු කරන්න. ඒ වගේම reduce cycle time from customer initiation of service processes to its completion customer ගේ cycle time එකේ process එක සිද්ධ වෙන කාලේ අඩු කරන්න ඕනේ පටන් ගන්නෙ ඉඳන් අවසානේ දක්වා ඒ කාලේ අඩු කරලා ඉක්මනට smooth flow එකක් හදෙන්න ඕනේ redesign කරාම ඊළඟට enhance productivity productivity එක වැඩි කරන්න ඕනේ ඊළඟට customer satisfaction එකත් වැඩි කරන්න ඕනේ ඔන්න ඔය දේවල් redesign එකෙන් aim කරන දේවල් ඔන්න ඔය ඔය objectives achieve කර ගන්න ඕනේ redesign කරාම ඊළඟට process එක අපිට redesign කරන්න පුළුවන් මේ reconstruction එකක් එහෙම නැත්නම් rearrangement එකක් substitution එකක් ඔය වගේ ඔය දේවල් මත කරන්න පුළුවන්. එතකොට අන්න ඒ දේවල් අපි process එකක් redesign කරන approaches පහක් තමයි මෙතනදී අපි කතා කරන්න යන්නේ. මේ approaches වගේ මේ ඒවයි තියෙන benefits. එතන පළවෙනි එක ගත්තොත් eliminating non value adding steps ඒ කියන්නේ වැලියු ඇඩ් කරන්නේ නැති ස්ටෙප්ස් තියෙනවා නම් මේ දේවල් අපි එලිමිනේට් කරන්න ඕනේ. දැන් ෆ්‍රන්ට් ලයින් එක ඊළඟට බෑක් ස්ටේජ් එක ඔය හැම එකෙම දේවල් අපි එෆිෂන්ට්ද ඉෆෙක්ටිව්ද කියලා බලන්න ඕනේ. අපි දාපු ගෝල් එකත් එක්ක ගෝල් එකත් එක්ක අනුව සර්විස් එන්කවුන්ටර් එකේදී ඒ අදාළ බෙනිෆිට් එක දෙනවා නම් efficient නමුත් එහෙම දෙන්නේ නැත්නම් මේ step එකෙන් මේ value added step එකෙන් වැඩක් වෙන්නේ නැහැ. එතකොට එතන මේ 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 සාමාන්‍ය value adding step එකක outcome එක වෙන්න ඕනේ නෑ sorry sorry මෙහෙම non value adding step එකක් eliminate කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ productivity එකයි customer satisfaction එකයි කියන දෙකම වැඩි වීම. example එකක් විදිහට දැන් සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් විදිහට කස්ටමර් කෙනෙක් කාර් එකක් රෙන්ට් කරනවා නම් එයාට සිද්ධ වෙනවා ෆෝම් එකක් ෆිල් කරලා අන්න එහෙම ඒ දේවල් යන්න. ඒකට එයා ඒ ෆෝම් ෆිල් කරන එකට ඉන්ට්‍රස්ට් ඉන්නේ නැත්තම් ඒ අපිට පුළුවන් අපේ ප්‍රොසෙස් එක රීඩිසයින් කරන්න ඒ දැන් නෑ හොමින් නෑ දැන් ඒ කස්ටමර් කාර් එකක් රෙන්ට් කරද්දී එයා ඉන්ට්‍රස්ට් නැහැ ඔය ෆෝම් ෆිල් කරන වැඩ ඊළඟට පේමන්ට්ස් කරන්න යන ප්‍රොසෙස් එක ඊට පස්සේ කාර් එක ආයෙ රිටර්න් කරන්න යන වෙලාව ලොකු වෙලාවක් යන්න පුළුවන් ඊළඟට ආයෙ කාර් එක අරගොල්ල චෙක් කරනවා ඔන්න ඔය වගේ දේවල් ලොකු ප්‍රොසෙස් එකක් හරිද එතකොට අන්නේ දේවල් වැලියු ඇඩ් කරන්නේ නැහැනේ ඒ වෙනුවට අපි රීඩිසයින් කරන්න පුළුවන් අන්න ඔය ස්ටෙප්ස් අඩු කරලා ඒ කියන්නේ කම්පැනි එකට පුළුවන් කායක රෙන්ට් කරන්න ඔන්ලයින්. ඔන්ලයින් තමයි අපි රෙන්ට් කරන්නේ. ඊට පස්සේ අපිට ඒ ඔන්ලයින් එකට අපිට ෆෝන් එකට එනවා මොකක් ඒ කායක තියෙන තැන. ඒ තියෙන තැනදී අපි එතනට ගියේ කායක තියෙන තැනේ අදාළ vehicle කියන්නේ කායකේ අර number plate එක අපිට එනවා. සෝ අපි එතනට ගිහින් ඒ number plate එක තියෙන කායක ගන්නවා. ඒ ගද්දී කා කී එක තියෙනවා කායක ඇතුළෙම අපිට තියෙන්නේ එතන ඉලෙක්ට්‍රොනික බෝඩ් එකේ මොකක් හරි වැටෙනවා ඇති අපේ නම ලිස්ට් එක අනුව ඊට පස්සේ අපිට තියෙන්නේ කාකී එක කාය කරලා කාකී කරා එහෙම යන්න එකපාරයි කස්ටමර් එම්ප්ලොයි කෙනෙක් අපේ එක චෙක් කරන්නේ අපිව චෙක් කරනවා අපේ ලයිසන් එක හරිද කියලා එතනදී විතරයි අපිට එම්ප්ලොයි එක ඉන්ටරැක්ෂන් එකක් ඇති කරගන්න පුළුවන් අර ට්‍රැඩිෂනල් එකට වඩා ඊට පස්සේ අපිට රිටර්න් කරද්දී ට්‍රැඩිෂනල් විදියට නම් රිටර්න් කරලා යාත්‍ර දීලා යා චෙක් කරනකන් ඉඳලා කොහොමනේ නමුත් දැන් රිඩිසයින් කරාම අපිට පුළුවන් සිම්ප්ලි අපිට පුළුවන් ඒ අදාළ තැනේ පාක් කරලා
බිල් එක එනවා අපේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් අඩු වෙන විදිහට අපිට ඊමේල් එකක් එනවා ඒ අඩු කරගත්ත ඒ වගේ දේවල් අන්න ඒ වගේ සිස්ටම් එක යොදාගෙන මේ අපිට රීඩිසයින් කරන්න පුළුවන්. ඒතර කස්ටමර්ට අර එම්ප්ලොයි එක කන්ටැක්ට් එකක් එතන ඇති වෙන්නේ නැහැ. ඒතර අන්න ඒ වගේ වැලියු ඇඩින් ස්ටෙප්ස් මේ නන් වැලියු ඇඩින් ස්ටෙප්ස් අපිට අඩු කරන්න පුළුවන්. ඊළඟට ෂිෆ්ටින් ටු self service. self service දේවල් වලට shift වෙන්න පුළුවන්. මේකෙදි productivity එක service quality එක වැඩි වෙනවා. මොකද self service දැම්මම අපේ productivity එක වැඩි වෙනවා. employee ට කරන්න තියෙන දේවල් අඩු වෙනවා. අපේ productivity එක වැඩි වෙනවා. දැන් ඔය call centers ගත්තාම ඒක දැන් phone එකෙන් කරනවට වඩා website එකක් අපි website එක හරහා කරොත් අන්න self service දැන් කස්ටමර්ට නේ සිද්ධ වෙන්නේ ඒක කරගන්න. අන්න ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. restaurant එකක ඊළඟ තව example එක තමයි restaurant එකක menu එක අපි කොලයක් දෙනවට වඩා iPad එකේ දෙනවා නම් එතකොට නිකන් customer පොඩක් interesting ඒකට. customer කැමති නේද? ළමයි වගේක ළමයිනුත් ගොඩක් කැමතිනේ phone එකෙන් ඒව කරන්න. ඊළඟට ඔය දැන් robots ලා අපි යොදා ගන්නවා. robots ලා යොදා ගන්න පුළුවන්. අනිකන් මේ robots ලා වගේ robots ලා නිකන් අර ATM machine එකක් එහෙම නැත්නම් website එකක් යොදා ගත්තා වගේ තමයි. ටෝකියෝ වල bank එකක් තියෙනවා. අන්න ඒගොල්ලොත් මේ robots ලා යොදා ගන්නවා. customer greet කරන්න, customer අහන basic questions දින අන්න ඒවට උත්තර දෙන්න. නැට යාර අදාළ සර්විස් කවුන්ට් එකට ගයිඩ් කරන්න ඔන්න ඔය දේවල් රොබෝට් එක යොදා ගන්න නෑ ATM machine එකක් කරන දේවල් වගේ තමයි රොබෝට් කෙනෙක් යොදාගෙන කරනවා self service එක මේකෙදි lower cost and perhaps prices අඩු වෙන plan cost එක අඩුයි enhanced technology reputation technology එකනේ අපි යොදා ගන්න. එතකොට අර reputation එක ඇත් වෙනවා දැන් differentiate වෙනවා අනිවාර්යෙන් differentiate වෙනවානේ ඒ වගේ දේවල් ගත්තාම. ඊළඟට delivery in direct service අපි direct service එකක් දෙනවා. customer ට convenient වෙනවා ඒක. නැඩ productivity එක improve වෙනවා. retail locations වලට මාර expensive නේ දේවල්. අන්න ඒ දේවල් අඩු වෙනවානේ directly අපි මේ service එක provide කරා. ඊළඟට customer base එක වැඩි වෙනවා. customers ලා ගොඩක් කැමතිනේ මේ direct service වල. එතකොට customer base එක ඇති වෙනවා. ඊළඟට තමයි building services. building services වලදී කියන්නේ මේ Involves grouping multiple services into one offer, focusing on a well-defined customer group. Customer on the well-defined customer group එකට හැම multiple service අපේන services ගොඩක් ඔක්කොම එකතු කරනවා. ඒ එකතු කරලා තමයි sorry building නෙමෙයි sorry bundling මේ එකතු කරලා තමයි මේ service එක සපයන්නේ. එතකොට එතකොට target customers ලට අර better fit එකක්. එයාලගේ customer focus කරගෙනනේ කරන්නේ. फैसिलिटी පුළුවන් අපේ process එකම redesign කරන්න. නැට මේ දේවල් මත convenient එක ඇති වෙනවා. ඊළඟට satisfaction එක employee satisfaction sorry customer satisfaction එක ඒ වගේම employee ටත් මේක වැදගත්. ඒගොල්ලොන්ගේ තියෙන productivity එකත් වැඩි වෙනවා. දැන් මේ අපේ process හොඳ අපේ service එකේ හොඳ AC rooms එහෙම හොඳට තියෙනවා නම් employee උනත් හොඳට කැමැත්තෙන් වැඩේ කරනවානේ නැත්තම් එයාලට දාඩි දාගෙන කරන්න කැමති නෑනේ. අන්න ඒ වගේ physical aspect physical evidences අපිට improve කරලා redesign කරලා process එක redesign කරන්න පුළුවන්. cultivate interesting customers. ඔය දේවල් තමයි මේ process එකක් redesign කරන්න පුළුවන්. ඊළඟට self service technologies. තන්නේ self service එකයි ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ customer reluctant කියන එකයි විතරයි. මිෂෙල් මේ මොකද කරන්නේ ඔක්කොම ටික කරන්නද? ඔයාට පුළුවන් ද ආශා? මට ප්‍රශ්න එකක් විතර ඕනේ. ඔයාට පහන්සි නැත්නම් නැත්තම් කමක් නැහැ. ඔයයි කැමත්තා. නෑ නෑ නැත්තම් ආයෙ දවසක් කරන්න යනවානේ. මෙන්න කරගෙන යන්නන්නේ.
හරි අවශ්‍ය හරි ඊළඟට self service technologies මේකෙදි ගොඩක් තාක්ෂණයනේ යොදාගන්නේ SST එතකොට මේකෙදි SSTs are the ultimate form of customer involvement where customers undertake specific activities using facilities or systems provided by service suppliers. Self service කියන්නේ customer එයාලම කරන එයාලගේ involvement එක වැඩි. එතකොට මෙයාලම එක එක activities customers ළම activities කරනවා company එකෙන් දීලා තියෙන facilities මොහරි systems මොහරි ಉಪಯೋಗي කරගෙන. එතන මේකෙන් customer ගේ time එක effort එක replace කරනවා අර employees ලා කරපු දේවල්. Employees ලා කරපු දේවල් replace කරනවා customer ගේ time එකෙන් එයාලගේ effort එකෙන්. ऑटोमेटेड बैंकिंग टर्मिनल्स सेल्फ सर्विस स्कैनिंग सुपरमार्केट चेकआउट्स वाले तीन सेल्फ सर्विस स्कैनिंग वगैरह देवा ऑटोमेटेड टेलीफोन सिस्टम फोन बैंकिंग टेलीफोन बैंकिंग मोबाइल बैंकिंग इलांगट ऑटोमेटेड होटल चेकआउट अन्य वगैरह देवा सेल्फ सर्विस ट्रेन टिकटिंग मशीन ट्रेन वाले टिकट मशीन वगे इंटरनेट आरहा योदागन अब्बेस करगिन करन देवल तमामे सेल्फ सर्विस टेक्नोलॉजीज वलट गण्यन्ते एतकोट इंफॉर्मेशन बेस्ड सर्विस लेंट देमसेल्व्स टू यूज एसएसटी एंड इंक्लूड नॉट ओनली सप्लीमेंटरी सर्विसेस एकने सप्लीमेंट मेकेदी योदागन मेकेदी करन्ने मे सप्लीमेंटरी सर्विस में करने के भीतर नहीं सप्लीमेंटरी क्या है इनफॉरमेशन गाने का ऑर्डर्स गाने का रिजर्वेशन करने का पेमेंट्स करने ये वगैरह सप्लीमेंटरी देवाल नहीं को प्रोडक्ट डिलीवर कराना प्लान है मैं बैंक वाला रिसर्च करा दी टेक्नोलॉजी से दागना नहीं लाइट एंटरटेनमेंट इंडस्ट्री का लाइट एडुकेशन को प्रोडक्ट का देना टेक्नोलॉजी कंसल्टेशन वाल ट्रेडिशनली करे फेस टू फेस सेल्फ सर्विस प्रोसेस इलेक्ट्रॉनिक विधि एजेंट्स यूजिंग बोथ सप्लीमेंटरी सर्विसेस एंड डिलीवरी of co-product etakota customer companies godak encourage karana customers lata me internet e wage me apps use karanda me ara traditional expensive deval walata wada yana face to face contact in e wa ilata intermediaries yoda ganna yana intermediaries kiyanne brokers la travel agents la ema nathan telephone ekak hara अन्न देवाल नैतु मे इंटरनेट हरी इंटरनेट हरी ऐप्स हरी कंपनी एनकरेज करना कस्टमर्स एवगेम मेकेदी अरे कस्टमर्स काट उदव कर अलग प्रॉब्लम सॉल्व कर ऑनलाइन वाले ब्रांड कम्युनिटी थी अन्न अभी खाली से मेकेदी अरे कथा करे कम्युनिटी अन्न देवा फर्म एक हॉस्ट कर प्लेटफॉर्म एक कस्टमर के क्वेश्चन दि कस्टमर एक रेस्पॉन्ड करना कस्टमर्स तम वेट इतकोट अरे कंपनी वास अरे ट्रेडिशनली कस्टमर सपोर्ट सिस्टम एक कॉस्ट अडवेन एम्प्लॉय सॉरी कस्टमर्स प्रश्न एक्कने प्रश्न एक्कने उत्तर एफिशिएंसी सपोर्ट सर्विस उदाहरण के वासिया एम्प्लॉयीस सॉरी कंपनी कस्टमर discussion ne kathuna what aspects of ssts please or annoy customers customers la ai mekata kemathi ema naththam customers la ai akamathi onna hethu dekama katha karana api mulima balamu ai kemathi why people love sst minissu mekata kemathi wenne meyalata meken benefits labena nisa
මොකද කස්ටමර්ස් ලාගේ තියෙන ඇටිටියුඩ්ස් තියෙන අන්නේ ඒ දේවල් බලපානවා මේ SSD යූස් කරන්න. ඒ කියන්නේ දැන් හිතන්න කස්ටමර්ගේ ඇටිටියුඩ් එක තියෙනවා නම් ඔය ඒ සර්විස් එක ගන්න ටෙක්නොලොජි එකට එහෙම නැත්නම් ඒ සර්විස් එකට තියෙන ඇටිටියුඩ් එක හොඳ නම් සර්විස් එකේ ඉන්න එම්ප්ලොයිස් ලාට තියෙන ඇටිටියුඩ් එක හොඳ නම් ඒ වගේම ඕවර්ඕල් බෙනිෆිට් එකක් යාලා ලබනවා නම් ඒ SSD එකෙන් යාලා කන්වීනියන්ට් වෙනවා නම් ඊළඟට යාලා කොස්ට් එක අඩු කරනවා නම් ඒ ඒ SSD එක යාලට යූස් කරන්න පහසු නම් එයාලා ඒක SSD එකට කැමති වෙනවා. එතකොට ඇටිටියුඩ් එක හැදෙනවා. එතකොට මෙයාලට ලැබෙන ඇඩ්වාන්ටේජස් තමයි ඔය පළවෙනි එක. SSD machines are conveniently located and accessible 24/7 hours often as close as the nearest computer. මේකෙදී දැන් convenient නේ ගොඩක්. Fast service එකක් ලැබෙනවා. Flexible නේ දැන් ATM machine එකක් හදනවා. බැංක් එකක අපිට සල්ලි ගන්න පුළුවන්. උදේ 8:00 මාරේ ඉඳන් හවස 3 වෙනකම් විතරනේ. නමුත් ATM machine එකකින් ඕන වෙලාවක පැය 24 දවස් 7ෙම ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒ වගේම flexibility of location. ඒ කියන්නේ ATM machine දැන් සාමාන්‍යයෙන් බැංක් එකක මේවා තියනවට වඩා බැංක් මේ බැංක් තියනවට වඩා ATM machines නේ ගොඩක් හැමතැනම වගේ තියෙනවනේ. ඒක location එක අනුව convenient. ඊළඟට මේවා මේ website එක මේ website එක through වෙනවා කියලා හිතන්නකෝ. ඒතර website එක අර නිකන් computer එකක් වගේ nearest computer එකක් වගේනේ. අපේ හැම option එකක්ම තියෙනවා. ඒ දේවල් option එකයි හරියට accessible නම් අන්න ඒ වගේ හැම දෙයක්ම එනවා nearest computer එකක් වගේනේ. හැම දෙයක්ම තියෙනවා. අන්න ඒ වගේ. ඊළඟට අනිත් එක තමා මේ greater control over service delivery, more information and higher perceived level of customization. මේකෙදි මේ information obtaining detailed information ගන්න පුළුවන්. ඊළඟට අර මේ face to face ගන්නවට වඩා නැත්නම් telephone contact එකකින් වඩා fast විදිහට transactions කරගන්න පුළුවන්. ඊළඟට මේකේ price එක අඩුයි, fee එක අඩුයි. මනුස්සේ කරන කාර්යයට වඩා හොඳ බෙටර් සර්විස් එකක් මේ SSD වලින් කරගන්න පුළුවන්. අන්න ඒක නිසා කස්ටම් මිනිස්සු කැමති මේවට. ඒ වගේම මේ දැන් හිතන්න දැන් ට්‍රැවලර් කෙනෙක් නිතරම යන ට්‍රැවලර් කෙනෙක් SSD නම් යූස් කරන්නේ. ඔය ඒ ට්‍රැවලර් කෙනෙක් යූස් කරන SSDs ඔය මේ එයාපෝර්ට්ස් වලදී ළඟට කා එකක් රෙන්ට් කරද්දී හෝටල්ස් වලදී යාලා ගොඩක් SSD යූස් කරන්න කැමති. මොකද ඒක යාලට මේ ෆන් එකක් වෙන්න පුළුවන්, එන්ජොයි වෙන්න එකක්. එයාලා ඩිලයිට් වෙනවා. අන්න ඒ වගේ දේවල්. මොකද දැන් ඔය මේ සුපර් මාකට්ස් වල මේ ලංකාවේ තියෙනවද නැහැ. චෙක් අවුට් වෙන්න self scanning තියෙනකොට ළමයි ගොඩක් ඒකට කැමති. ඒ දේවල් වලට ඊළඟට ඕඩර්ස් මේ රෙස්ටුරන්ට් එකක ඕඩර්ස් ගන්න මේ ඕඩර්ස් මේ දාන්න මේ SSD යොදා ගන්න ඕන වඩා කැමති මිනිස්සු. අන්න ඒ දේවල් මත SSD යොදා ගන්නවා. ඊළඟට අපි බලමු ඇයි මේ හෙඩ් why people hate කස්ටමර්ට disadvantages තියනවා නම් barriers තියනවා නම් මිනිස්සු මේක යූස් කරන්න කැමති නැත්තේ. එකක් තමයි SSDs fail. ඒ කියන්නේ දැන් ওই මැෂින් එක මොකක් කරා ATM මැෂින් එකක් හිතන්න. ඒ මැෂින් එක හරියට වැඩ කරන්නේ නැත්නම් බ්‍රේක් ඩවුන් වුණොත් කස්ටමර්ස්ලා ඇන්ග්‍රි වෙනවා. නැට එයාලගේ PIN එක, PIN number ඒ වගේ දේවල් රිජෙක්ට් වෙනවා නම් ඇක්සෙප්ට් කරන්නේ නැත්නම් එයාලා කැමති නැහැ. ඊළඟට වෙබ්සයිට් එක බ්‍රේක් ඩවුන් වෙනවා නම් කැමති නැහැ. ඊළඟට මේ poorly designed නම් ඒ ටෙක්නොලොජි එක ඒ වගේම ඒක understand කරන්න මාර ඩිෆිකල්ට් නම් use කරන්න ඩිෆිකල්ට් නම් customer කැමති නැහැ. කියන්නේ ඒ SSD එක fail වෙලා. ළඟට customers themselves mess up. දැන් SSD fail වෙන්නේ organization එක පැත්තේ. customer ගේ පැත්තෙන් වෙන mess ups තියෙන්නේ. යාළට password එක අමතක වෙනවා. අපිට ගොඩක් වෙන දෙයක් නේ password එක අමතක වෙනවා. ළඟට අර අවශ්‍ය ඉල්ලන information දෙන්න බැරි වෙනවා. නැත්තම් wrong button එක
අපි බටන් එක ඒක ටච් කරන්න ගියාට වෙන එකක් ටච් වෙන. අන්න ඒ වගේ රෝන් බටන් එකක් මේ වුණාම මුළු ප්‍රොසෙස් එකම අවුල් යනවානේ. ඊළඟට ඒව වුණත් දැන් කස්ටමර්ගේ අතේ මේ වැරද්ද තිබ්බත් කස්ටමර් බයින්නේ සර්විස් ප්‍රොවයිඩර්ට. මොකද එයාලා බයිනවා ඕගොල්ලෝ හරියට සිම්පල් විදියට යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට සිස්ටම් එක හදලා නැහැ කියලා. එතකොට එහෙම වුණාම කස්ටමර් මොකද කරන්නේ? එයාලා යනවා ආයෙ අර ට්‍රැඩිෂනල් එකට. හියුමන් බේස් සිස්ටම් එකට එයාලා යොමු වෙනවා. තෙෆ්ට් තියෙනකෝ තෙෆ්ට් ගත්තාම තෙෆ්ට් තියෙනවා කියන්නේ මිෂෙල් මේක සිස්ටම් එකක් නේ එතකොට. අර කියන්නේ ওই සිස්ටම්ස් වල කියන්නේ ඒ වගේ වෙනව නේද හැක්ස් වගේ ආවොතින් ඔව් ඒක එතකොට අර සිස්ටම් එක අර SSD ෆේල් එක හැක් කරාම ඒ දේවල් ඒතර සිස්ටම් එක ඇතුළත් වෙන්න පුළුවන් නැත්නම් කස්ටමර් අනුව වෙන්නත් පුළුවන් හරි එතකොට thank you හරි එතකොට මේ දැන් මේ වගේ ෆේලියර්ස් ඇති වෙන නිසා මේ ගොඩක් ලොකු ප්‍රොබ්ලම් එකක් තමයි මේ ෆේලියර්ස් වලට සෝල් කරන්න නැත්නම් මේ ෆේලියර්ස් රිකවර් කරන්න සිස්ටම් එකක් නැත්තම් අන්න ඒක ලොකු ප්‍රොබ්ලම් එකක්. ඒක නිසා එම්ප්ලොයිස්ලාට මේ මොකද ඕගනයිසේෂන් එකට සිද්ධ වෙනවා නිකන් හරි මේ මේ ෆේලියර් එකක් ඇති වුණොත් ඒක රිකවර් කරන්න මොකක් හරි සිස්ටම් එකක් දාන්න ඕන. එහෙම නැත්තම් කස්ටමර්ට සිද්ධ වෙන්නේ මොකද්ද නිකන් හරි මේ සිස්ටම් එක ෆේල් වුණා. එයාලට සිද්ධ වෙනවා ටෙලිෆෝන් කෝල් එකක් ගන්න, එහෙම නැත්නම් ඊමේල් කරන්න, එහෙම නැත්නම් එයාලට ඒ මේකට යන්න සිද්ධ වෙනවා. පර්සනල් විසිට් එකක් දරන්න සිද්ධ වෙනවා. මේ ඔයගේ ෆේලියර්ස් රිකවර් කරන්න සිස්ටම් එකක් එයාලට තිබ්බේ නැත්තම්. ඒක නිසා කස්ටමර්ස්ට මේකට කැමති නැති වෙන අවස්ථාස් තියෙනවා. දැන් ඔය සමහර මේ වයසක මිනිස්සු මේ සිස්ටම් වලට කැමති නැහැනේ. එයාලා පුරුදු වෙලා ඉන්න ට්‍රැඩිෂනල් සිස්ටම් එකට. ඒක නිසා එයාලා කැමති නැහැ. ඊට පස්සේ අපි බලන්න පුළුවන් මේ මම සිස්ටම් එක ටෙස්ට් කරන්න පුළුවන් අපිට මේ වගේ ක්වෙස්චන්ස් අහලා. පළමුලින්ම අහන්න පුළුවන් does the SSD work reliably? ඒ කියන්නේ මේ අපි බලන්න ඕනේ එන්ෂුවර් කරගන්න ඕනේ මේක user friendlyද ඒ වගේ දේවල් බලන්න ඕනේ. ප්‍රොමිස් වෙච්ච විදිහට මේක මේ මේකෙන් අවශ්‍ය දේවල් කස්ටමර්ට දෙනවද? ප්‍රොමිස් වෙච්ච විදිහටද මේක සර්විස් එක ඩිලිවර් වෙන්නේ? අන්න ඒ වගේ දේවල් මේ ප්‍රශ්නෙන් අනුව හොයන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එකෙන් අහන is the SSD better than interpersonal alternatives? දැන් conventional විදියට face to face විදියට එමනම් ටෙලිෆෝන් එක හරහා කරනවට වඩා මේක හොඳයිද usefulද මේකෙන් time එක save කරන්නේ නැත්තම් access වෙන්න easy නැත්තම් cost save වෙන්නේ නැත්තම් මොන හරි වෙන benefits දෙන්නේ නැත්තම් මිනිස්සු conventional methods වලට යනවා. දැන් මේ මේ example එක amazon.com අන්න ඒක ගොඩක් හොඳ හොඳ successful නේ. මොකද එයාලා මේ SSD යොදාගෙන කරන්නේ ඒක සක්සස්ෆුල් අර නිකන් කන්වෙන්ෂනල් විදියට වැඩ කියන්නේ මොකක් හරි තැනකට ගිහින් පොතක් ගන්නවට වඩා මේක සක්සස්ෆුල් නේ. ඒක නිසා එයාලා මේ හොඳ තැනක ඉන්නේ. අන්න ඒ වගේ මේ සාමාන්‍ය කන්වෙන්ෂනල් ලේවට වඩා එයාලට බෙනිෆිට්ස් තියනවාද කියලා බලන්න ඕනේ. ඊළඟට if the SSD fails our systems in place to recover the server මන්ස ලකියෝ වගේ සිස්ටම් එක ෆේල් වුණොත් රිකවර් වෙන්න මොනවාරි සිස්ටම් එකක් තියනවාද? දැන් ඔය මේ පේමන්ට් සිස්ටම් එකට ඔය වගේ එක එක ඒවට මොකක් හරි අවුලක් තිබ්බොත් මේ බැංක් එකක් වගේ නම් මේ එක්සැම්පල් එකක් ATM මැෂින් වල යාළ ෆෝන් නම්බර් එකක් දාලා දෙන්නේ. මොකක් හරි යාළට අවුලක් වුණොත් කෝල් කරන්න. එතකොට ඩිරෙක්ට්ලි ඇක්සස් නේ. ඒක 24 hour මේ කස්ටමර් සර්විස් එකක් තියෙනවා. එයාල රියල් පර්සන් ක්වෙස්චන් වලට ඉඩ දෙනවා. අන්න ඒ වගේ මොකක් හරි සිස්ටම් රිකවර් සිස්ටම් එකක් තියෙනවා. තව එකක් සුපර් මාකට්ස් වල අර මේ self service checkout queue අන්න ඒවා දාලා ඒකේ මොකක් හරි අවුලක් ගියොත් correct කරගන්න recover කරගන්න එයාල කවර employee කෙනෙක් ඒ lanes වල දාලා තියෙනවා. monitor කරන්න. අන්න ඒ වගේ මොනා හරි recover system එකක් recover method එකක් දාලා තියෙනවා.
එවගේම මේ තොර මේ මේ ෆේලියර්ස් අඩු ඔය වගේ හොඳ වෙබ්සයිට් එකක් ඩිසයින් කරන්න එක ඊස්ට් ටාස්ක් එකක් නෙමෙයි. ඒක එක්ස්පෙන්සිව් වෙන්න පුළුවන්. ඒ වුණාට අර මේ ලෝයල් කස්ටමර් බේස් එකක් හදාගන්න ඒ වගේම සෙල්ෆ් සර්විස් එන්කරේජ් කරන්න නම් අන්න ඒ වගේ ෆේලියර්ස් අඩු සිස්ටම් එකක් හදන්න ඕනේ. හරි, ඊට පස්සේ මැනේජින් කස්ටමර්ස් රිලක්ටන්ස් ටු චේන්ජ්. කස්ටමර්ස් හැමතිස්සෙම චේන්ජ් එකකට මේ චේන්ජ් එකකට යන්න රිලක්ටන්. එයාලා කැමති නෑනේ. මොකද මේක මේ අපිට මැනේජ් කරන්න පුළුවන් මේ එකක් තමයි. මැනේජ් කරන්න පුළුවන් ක්‍රමය තමයි ඉන්ක්‍රීසින් කස්ටමර්ස් පාර්ටිසිපේෂන් ලෙවල් ඉන් අ සර්විස් කැන් බී ඩිෆිකල්ට්. එයාලගේ පාර්ටිසිපේෂන් ලෙවල් එක ඉන්ක්‍රීස් කරලා මේක මැනේජ් කරන්න පුළුවන්. මොකද ඒ පාර්ටිසිපේෂන් ලෙවල් එක මේ ඉන්ක්‍රීස් කරන එක හැබැයි ඩිෆිකල්ට්. දැන් මොකද දැන් කන්වෙන්ෂනල් එකක නම් එයාලගේ ඉන්වෝල්වමන්ට් එක පොඩක් අඩුයිනේ. ෆේස් ටු එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා එහෙම. නමුත් SST වලට ගිහාම එයාලට එන්ටයර්ලි එයාලගේ පාර්ටිසිපේෂන් එකට තියෙන්නේ. එතකොට එහෙම වුණාම කස්ටමර්ට සිද්ධ වෙනවා මේ එයාලගේ බිහේවියර් එක කම්ප්ලීට්ලි වෙනස් කරගන්න. ඒක ගොඩක් ඩිෆිකල්ට් ටාස්ක් එකක්. ඒක නිසා මේ අපේ මාකටින් කමියුනිකේෂන්ස් හරහා පුළුවන් අපිට කස්ටමර්ස් ලව චේන්ජ් කරගන්න ප්‍රිපෙයා කරන්න. යාලුවෝ ප්‍රිපෙයා කරන්න පුළුවන් චේන්ජ් එකට. ඊළඟට මේ අපිට තව මැනේජ් කරගන්න පුළුවන් මේ කමියුනිකේට් කරලා අපිට ඒකේ තියෙන බෙනිෆිට්ස්, අලුත් සිස්ටම් එකේ තියෙන බෙනිෆිට්ස් ඊළඟ රෂනල් විදිහට ඒ දේවල් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඊට පස්සේ what customers need to do differently යාලට ෆියුචර් එකේ මොනවද යාලට ඇත්තටම කරන්න ඕනේ කියලා අපිට කමියුනිකේෂන් හරහා කියන්න පුළුවන්. අන්න ඒ දේවල් වලින් අපේ කස්ටමර්ස්ට රිලක්ටන්ට් එකට මැනේජ් කරගන්න පුළුවන්. ඊළඟට මේ තව මේක නැහැ මේ නමුත් මේකේ මොනවාද රෙඩි මැටීරියල් එකේ තියෙන ways of addressing customer resistance to change. ඒ කියන්නේ කස්ටමර්ගේ රෙසිස්ටන්ස් එක ඇඩ්‍රස් කරන්න පුළුවන් දේවල් තමයි develop customer trust. කස්ටමර්ගේ එක්ක තියෙන trust එක ඇති කරගත්තාම පුළුවන්. එතකොට එයාලා willingly එයාලා කැමැත්තෙන්ම accept කරනවා. එයාලා අපිව trust කරනවා නම් හොඳ goodwill එකක් තියෙනවා නම්. ඊළඟට දෙවෙනි එක understand customers habits and expectations. එයාලගේ expectations habits මත මේව කරන්න බලමු. මොකද එයාලටම ආවේනික වෙච්ච own flow chart එකක් mind එකේ තියෙන්න පුළුවන්. අන්න ඒවා අනුව, ඒ කියන්නේ එයාලගේ expectation අන්න ඒවා අනුව අපි මේවා මේ හදන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එක pre-test new procedures and equipment. customers ලට දෙන්න කලින් company එකට පුළුවන් එයාලා test කරලා බලන්න. හතරවෙනි එක publicize the benefits. මේ benefits අර ඉස්සෙල්ලා මේ කිව්වා වගේ promotion communicate කරන්න පුළුවන්. communicate කරලා එයාලට ලැබෙන monetary savings, time savings අන්න ඒ දේවල් දෙන්න පුළුවන්. ඊළඟට පස්වෙනි එක teach customers to use innovations and promote trial. ඒ කියන්නේ දැන් ඔය SST එකක trial කරන විදිහ trial එකක් කරන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඉන්න සර්විස් person කෙනෙක් personal කෙනෙක් දාන්න පුළුවන් මේ demonstrate කරන්න, educate කරන්න. අන්න එතකොට එයාලා කැමැත්තෙන්ම මේක accept කරනවා. ඊළඟට තව price discounts දාලා ඒ වගේ promotional incentives දාන්න පුළුවන්. loyalty points දාලා අන්න ඒ වගේ දේවල් trial stimulate කරනවා. loyalty points incentives දුන්නාම discounts දුන්නාම trials වලට තියෙන මේක වැඩි වෙනවා. ඊළඟට 6 වෙනි එක monitor performance and continue to seek improvements. අපි හැමතිස්සෙම මේක දාලා විතරක්ම අදි performance එක monitor කරන්න ඕනේ හැමතිස්සෙම. frequency එක, failures ඇති වෙන ප්‍රමාණ, complaints බලන්න ඕනේ, අන්න ඔය වගේ දේවල් බලන්න. ඊළඟට ඔච්චරයි පාඩම. නමුත් මේ summary එකේ මෙන්න මේකේ මේ when the customer is a co-producer, issues to consider are level of customer participation, self-service technologies, physical factors,
aspects of SST. මේ self service කියන එකයි aspects කියන එකයි අපි කතා කරා. නමුත් මේ levels of customer participation කියන එක කතා කරේ නැහැ. නමුත් මේකේ තියෙනවා හරි සහරා මේ levels of customer participations මං කියන්නම්. එතකොට levels වෙන්නේ මේ blueprint එකේදී අපිට අඳුර ගන්න පුළුවන් මේ customer ගේ role එක. ඒ වගේම මේ එයාලා මේ contact ඇති වෙන විදිය. එතකොට මේ customer ගේ participation එක තියෙන්නේ අන්න ඒ දේවල් levels තුනකට සිද්ධ වෙනවා මේ service production එකේදී. කියන්නේ mental wise හරි physically හරි emotionally හරි එයාලා inputs දෙනවානේ. ඒ inputs දෙන ප්‍රමාණ මත levels තුනක් තියෙනවා. එකක් තමයි low participation. එයාලා participate වෙනවා ගොඩක් අඩුයි. ගොඩක්ම employees වගේම firm එකේ තියෙන systems තමයි මේ ගොඩක් කාර්යයන් කරන්නේ. එතකොට ගොඩක් මේ සර්විස් එකේ තියෙන මේ දේවල් ස්ටෑන්ඩඩයිස්. එතකොට මේකට අවශ්‍ය වෙන්නේ කස්ටමර්ගේ ප්‍රසන්ස් එක විතරයි. ෆිසිකලි ප්‍රසන්ස් එක විතරයි මේ ලෝ පාටිසිපේෂන් එකට අවශ්‍ය වෙන්නේ. ගොඩක් ඔය මේ මොනවද පොසෙෂන් ප්‍රොසෙසින් වලදී මේක යොදා ගන්නවා. එක්සැම්පල් එකක් මේ මූවි තියටරයකට යනකොට අපිට කරන්න දෙයක් නැහැ නේ. අපිට තියෙන්නේ බලන් ඉන්න. අපිට එතන ගිහින් ඉඳගෙන ඉන්න විතරයි. නැහැට බස් එකේ යනකොට අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ඉඳගෙන යන්න විතරයිනේ. අන්න ඒ දේවල්. අපේ නිකන් ෆිසිකල් ප්‍රසන්ස් එක විතරයි ඕනේ. ප්‍රොසෙස් එකත් එක්ක අපිට සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. අපේ පොසෂන් ප්‍රොසෙසින් වලදී සිද්ධ වෙන්නේ අපේ වාහනයක් මේව කරනවා හිතන්න වාහනේ ක්ලීන් කරනවා. ඒතර ඒ ක්ලීනින් ඔක්කොම ප්‍රොසෙස් යන ඒගොල්ලෝ අපිට තියෙන්නේ නිකන් ඉඳන් ඉන්න විතරයි. බලන් ඉන්න විතරයි. අන්න ඒ වගේ low participation level එක. ඊළඟට ඊළඟ එක තමයි moderate participation. ඒකෙදි customer ගේ inputs ඕන වෙනවා මේ මේ process එක deliver කරන්න create printing deliver එකට process එක create කරන්න එයාලගේ inputs අවශ්‍ය වෙනවා මේ යම් මට්ටමකට. හරිද? මේකේ customization එකක් වෙනවා. අර low participation එකේ උනේ standardize එක. මේකෙදි customization example එක සැලුන් එකක් කියලා දැන් සැලුන් එකක් ගියාම එයාල තමයි අපෙන් අහන්නේ ඔයාලට අවශ්‍ය කට් එක මොකද. එතකොට කට් එක පෙන්වුවාට පස්සේ එකින් එක කරගෙන යනකොට මේ විදියට හොඳයිද මේ විදියට හොඳද දැන් ඔය අපි කොණ්ඩේ කපන්න ලේයර්ස් එහෙම කපන්න ගියාම මේ එතනින් කොට කරන්නද මෙහෙන් අර කලර් කරන්න ගියාමත් එහෙම. අන්න ඒ වගේ එක එක මේ information අහනවා සැරෙන් සැරේට. ඊළඟට මේක යොදා ගන්නවා ගොඩක් ඔය මේ එයාලට දැන් ඔය ටැක්ස් මොන හරි මේව කරගන්න ක්ලයන්ට් ඕන විදිහට තමයි මේව කරන්නේ. ක්ලයන්ට් ගේ ડોකියුමන්ට්ස් ඉල්ලලා ක්ලයන්ට්ස් ගේ ડોකියුමන්ට්ස් ඉල්ලලා එයාලගේ ইনফরমේෂන් අරන් තමයි ටැක්ස් මේව හදන්නේ. අන්න ඒ වගේ එතකොට එයාගේ මොඩරේට් විදිහට පාටිසිපේෂන් එක තියෙනවා. තර කස්ටමයිස් සර්විස් එක තමයි සපයන්. අන්තිම ලෙවල් එක හයි පාටිසිපේෂන්. මේකෙදි කස්ටමර් තමයි ඇක්ටිව්ලි එන්ගේජ් වෙන්නේ. ප්‍රොඩක්ෂන් කෝ ප්‍රොඩක්ෂන් එක ඇක්ටිව්ලි සිද්ධ වෙනවා. එතකොට කස්ටමර්ගේ පාටිසිපේෂන් එක නැතුව මේ සර්විස් එක සිද්ධ වෙන්නේ නැහැ. කස්ටමර්ට මේක ඉෆෙක්ටිව්ලි පර්ෆෝම් කරන්න බැරි නම් මේකේ අවුට්කම් එක ක්වොලිටි අවුට්කම් එකේ ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. එක්සැම්පල් එකක් මේ එඩියුකේෂන් ගත්තොත් අපේ මේවක නැතුව දැන් ලෙක්චර් එකක ළමයි නැතුව ගන්නල වැඩක් නැහැ නේ. ඊළඟට දැන් මොනවාද හොස්පිටල් එක මිනිස්සු නැතුව මොනා කරන්නද? මිනිස්සු ඉන්නේ නැහැ. අන්න ඒ වගේ. එතකොට ඒ දැන් හිතන්න මේ ජිම් එකකට ගියා කියලා. එතකොට ජිම් එකකට වැඩේ සර්විස් එක වෙන්න නම් ඒ දුන්න මනුස්සයා යන්න ඕනේ. ඒ අනුස්සයා ගියාම එතන ඒ සුපර්විෂන් එක. ඒ සුපර්වයිසර් ප්‍රොෆෙෂනල් සුපර්වයිසර්ට අනුව තමයි එයා ඒ වැඩේ කරගෙන යන්නේ. එතකොට ඒ ඇක්ටිව් රෝල් එක කරන් යන්නේ යා. මොකද ඒ සුපර්වයිසර්ගේ දේවල් සුපර්විෂන් එක අනුව එයා ඩයට් ප්ලෑන් එක, එයා කරන එක්සර්සයිස් ඒවා වෙනස්. නමුත් ඒ තනිකරම කරන්නේ එම්ප්ලොයි මත.
sorry me customer තමයි ඒ දේවල් කරන්නේ. ඒතර ඒව තමයි levels 3. පාඩම තේරුණා නේද? එච්චරයි පාඩම. ඔව් මාෂි තේරුණා. Thank you. මේ එහෙනම් කරලා නවත්තන්න. Thank you හැමෝට. හරි අමෂා. Thank you ඔයාටත්. हेलो क्यों मैं महान सीने मिशेल हेट कर मुझे क्या ना मैं मम्मी तरह की हरे चमित इतर ने देना इवर मैंने कम हिटी आ हर मैं क्या अंतिम टाइम क्रॉप करने की ओ क्रॉप करने की मैं